सुबह दवसाक बेवयालो सीलो दिनाटम इति नोगुल्लो हेम दिनावम सीजे यूट्यूब चैनल लेकट साधरें पिलिगन्ना तिन अद दवसे ओगुल्लो एकतु वेला इन्ने टेक्निकल एनालिसिस वलिन डॉलर विसे अकाउंट एक अप करमु कियन वीडियो सेशन एके 21 वेनी सेशन एकत एक्क इतिन अद दवस 2022 तुंगेनी मासे 17 वेनिदा हरी इतिन यालुवनी ओगुल्लन्ट मतक ऐति अपि सेशन 20කදී ඩොලර් 20න් පටන් ගත් account එක මේ වෙනකොට ඩොලර් 135කට up කරලා තියෙනවා. හරි ඉතින් අපි කිසිම indicator එකක්වත් එහෙම නැත්නම් වෙනම strategy එකක්වත් පාවිච්චි කරේ නැහැ. අපි කරේ chart analyze කරපු. ඒ කියන්නේ technical analyze වලින් තමයි trade කරේ. හරි ඉතින් මේ video එක skip නොකර බලන්න. මොකද අද අපි බලන්නේ long term trade වලට යන්න. හරි ඒ කියන්නේ 10 මිනිත් 15 13 වගේ ලොකු ටයිම් ඩියුරේෂන් වලට අද ට්‍රේඩ් කරමු. ඉතින් මෙනද වගේම මනි මැනේජ්මන්ට් එකට මම කියපු දවසට ට්‍රේඩ් 5යි එක දිගට 3ක් ප්‍රොෆිට් කළොත් නවත්තනවා එක දිගට 2ක් ලොස් වුණොත් ඒත් නවත්තනවා. ඒ මනි මැනේජ්මන්ට් එකෙන් ට්‍රේඩ් දාම ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මොකද අද මම හිතුවා ගොඩක් අය ඉල්ලපු නිසා ට්‍රේඩින් කරන අතරේ ට්‍රේඩින් කරන විදිය මේ ඉගෙන ගන්න විදිය ගැන ඕගොල්ලන්ට पहली करोनी गल गोडाई इला दिपदया निशा अरे इतनी वेड विस्तर कथा नगर अभी अद वीडियो गटे आम अरे इतनी अद तभी वॉलिटिलिटी 25 इंडेक्स तोरगम सेटिंग्स दागना ट्रेड इन व्यू ओपन करगम अरे मेतन पड़ी प्रश्न उत्तर दिना गोडक्का तीन गटल सपोर्ट रेसिस्टेंस प्लेस कर बैक टैबल एक मोबाइल साइट की लोड करेगा अरे ट्रेड इन व्यू वेगा माइक्रोसॉफ्ट एच की वेब ब्राउज़र डाउनलोड कर लगे सेटिंग्स एक डेस्कटॉप साइट की मोबाइल साइट की अदागा सपोर्ट एंड रेसिस्टेंट प्लेस करेगा बोलो अरे आप 5 मिनट चार्ट लोड करेगा अलर्ट पेना मेवे लोकू डाउन ट्रेंड का तीन स्ट्रांगली डाउन ट्रेंड का हर मेन सपोर्ट लेवल ब्रेक करा पल्ले हटा अब 10 मिनट लोअर ट्रेड को दम प्लेस करा बोलवा इतनी मैं प्लेस करा हेतु पेहदी करना हर इतनी मेके मे मेले बल्ला मेन ट्रेंड डाउन ट्रेंड या हर सपोर्ट लेवल लेकिन खाली चार्ट देखिए गिहलती ये लाइन का ब्रेक कर पल्ल हेट दीन मेनिस स्ट्रांग बेयरिश ट्रेंड का तीरने साधा मैं ट्रेड प्लेस करे 10 मिनट में अरे इधर सपोर्ट एंड रेसिस्टेंट मेहम मैं प्लेस करेगा ये अतरी मैं बोल कथा किया मेक इधे मेडे मेके पड़ी रिदम में का तीन एक ट्रेड इन करना की वाला इतना तरह लेबाई मेक इगन गता ओगोल्लो हितन तर अमारुत हरि इतकोट गुडक्का ट्रेडिंग वाली लॉस एक हेतुत मांगर ओगोलना दिन मांग सपोर्ट लाइन तुना के सपोर्ट लाइन ने कहीं रेजिस्टर लाइन दे कोई प्लेस करे और ट्रेन लाइन ने कहा प्लेस करे कि कल भी बिना पार्ट अगर मारू करेगा रेड वेल्ट वगे हरी तीन दें मार्केट एनालाइज करना टॉपिक करना वेरे की तीन එකක්තමයි මේකට අනවශ්‍ය විදිහට ගොඩක් සපෝර්ට් ලයින් උයි රෙසිස්ටන්ස් ලයින් උයි ප්ලේස් කරගන්න. එතකොට අපිට පැටර්න් එකක් බලා ගන්න බෑ. අපිට හරි එන්ට්‍රියක් ගන්න බෑ. අපි අර නිකන් බ්ලයින්ඩ්ලි කියන්නේ මාකට් එක ඇනලයිස් කරන්න මාකට් එකේ කැනල්ස්ටික් පේන්නේ නැහැ. පේන්නේ අපි අඳගත්ත ලයින්. ඉතින් මේ විදිහට කරන්න එපා. බලන්න අපි පළවෙනි ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරි ඉතින් මෙහෙම ඩවුන් එකක් යනවා කියන්නේ ගොඩක් දුරට ස්ට්‍රෝන් අපිට ට්‍රේඩ් දෙක තුනක් ප්ලේස් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි ඉතින් පළවෙනි දේ මේකයි. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ට්‍රේඩ් එක ඩියුරේෂන් ටයිම් එක හරියට ප්ලේස් කරගන්න බැරි එක. ඒක ඕගොල්ලන්ට පුරුදු වෙන්න යාළුවනේ පුළුවන් තරම් මාකට් එකේ රැඳිලා ඉන්න.
හොඳද පුළුවන් තරම් රැඳිලා ඉන්න කියන්නේ දවසට ඕගොල්ලන්ට පුළුවන් නම් අඩුම පැය එකමාරක් දෙකක්වත් මාකට් එක ඇනලයිස් කරන්න ට්‍රේඩ් දැම්මත් නොදැම්මත් සපෝට් ලයින් වලදී කොහොමද ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්නේ රෙසිස්ටර් ලයින් වලදී මොකද වෙලා තියෙන්නේ අද චාට් එකේ කොයි වගේ මූවමන්ට් එකක්ද තියෙන්නේ ඔයාලට එතකොට ෆැමිලියර් වෙච්ච කැනල් ස්ටික් පැටර්න් මොනවා හරි තියෙනවද ඔන්න ඔය වගේ පොඩි අධ්‍යයනයක යෙදෙන්න මොකද මේක මහාන්සි වෙලා ඉගෙන ගත්තාම ඕගොල්ලන්ට මේ මම ට්‍රේඩ් කරන තැනට එන්න පුළුවන් දැන් බලන්න මම ඩොලර් 20 account එක මේ වෙනකොට 130 ගානකට අප් කරලා තියෙනවා හරි ඉතින් මේක මම කරයි කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් කරන්න පුළුවන් මොකද මම ට්‍රේඩින් ඉගෙන ගන්නකොට මට මෙහෙම සිංහලෙන් කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ මට මෙහෙම කැනල් ස්ටික් පැටර්න් පෙන්නලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ හැබැයි ඕගොල්ලන්ට අද CJ YouTube channel එක තියෙනවා ඩිමෝ account එකේ වගේම රියල් account එකේ වීඩියෝ එඩිටින් කරන්න නැතුව ඔයාලට ට්‍රේඩ් කරන්න හිටි පෙන්වන එකම වීඩියෝ channel එක තමයි CJ channel එක හරි ඉතින් එතකොට ඔයාලට ඉගෙන ගන්න ආසාව තියෙනවා නම් මේ ටෙක්නිකල් ඇනලිසිස් මහාන්සි වෙලා චාට් පැටර්න් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් කැනල්ස්ටික් පැටර්න් ඔය ටික අරගෙන මාස 3ක් විතර ඕගොල්ලොත් මේක හරියට පුරුදු වුණොත් අද මම ඉන්න තැනට එන්න පුළුවන් හරි එහෙමයි කියන්නේ මමත් ලොකු වැඩෙක් නෙමෙයි හොඳේ ඒකත් කියන්න ඕනේ මොකද මට වැඩිය ගොඩාක් දක්ෂ ට්‍රේඩර්ස්ලා ඉන්නවා ඉතින් මම මේකෙ පොඩි දෙයක් දන්නේ හැබැයි මම මේ දන්න දේ පාවිච්චි කරලා ලොස් වෙන්නේ නැතුව සාර්ථක විදිහට ප්‍රොෆිට් වෙන්න ට්‍රේඩ් ටිකක් ප්ලේස් කර කර මාසෙ අන්තිමේ හොඳ ප්‍රොෆිට් එකකට යනවා හරි ඉතින් නෝක තමයි සරලම කතාව ඉතින් බලන්න දැන් අපි ගත්ත එන්ට්‍රිය මේ වෙලේ ඩවුන් එකකටම තමයි යන්නේ තව විනාඩි 5ක විතර කාලයක් තියෙනවා ඉතින් මේ වගේ ස්ට්‍රොง ට්‍රෙන්ඩ් තියෙනවා ඉතින් පුළුවන් තරම් try කරන්න ඕගොල්ලෝ මේන් ට්‍රෙන්ඩ් එකටම ට්‍රේඩ් එක ප්ලේස් කරන්න. දැන් මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් රිවර්සල් වෙනවා නම් හොඳ ස්ට්‍රොง කැනල් ස්ටික් පැටර්න් හැදෙන්න ඕනේ රිවර්සල්. සමා වෙන්න. ඒ කියන්නේ එක්ක ඉන්ගල්ෆ් ඉන් පැටර්න් එකක්. එහෙම නැත්නම් ට්විස් බොටම් එකක්. හරි? අන්න ඒ වගේ ස්ට්‍රොง්ලි හැදෙන පැටර්න් එකකින් තමයි මේ වගේ ට්‍රෙන්ඩ් එකක් රිවර්සල් වෙන්නේ. හැම එකකින් වෙන්නත් පුළුවන්. හරි? මොකද මේන් ට්‍රෙන්ඩ් එක ඩවුන් නේ. අද ගත්තාම ටෝටලි ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් තියෙනවා. හරි ඉතින් ඕගොල්ලන්ට එතකොට මම මේ පළවෙනි එන්ට්‍රිය ගත් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හරි මම ගත්ත විදිය හරිද මම ටයිම් එක කියන්නේ දැන් මම 10 මිනිට් නේ දැම්මේ. ටයිම් ෆ්‍රේම් එක ගත්ත හරිද ඒ වගේ ඔයාලට තියෙන ප්‍රශ්න මගේ වැරදි අඩුපාඩු ඒ හැමදේම පෙන්වලා දෙන්න. මොකද මමත් 100%ක් නිවැරදි මිනිස්සෙක් නෙමෙයි. එහෙනම් මමත් දාන හැම ට්‍රේඩ් එකම ප්‍රොෆිට් වෙන්නේ බෑ. එහෙම නෑ. මම දාන ට්‍රේඩ් උත් ලොස් වෙනවා. ඉතින් මම දන්න විදිහට නම් මෙහෙ ඉන්න, ඒ කියන්නේ ලංකාවේ හරි එහෙම නැත්නම් වෙන රටවල් වල ඉන්නත් සියලුම ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් දානකොට ලොස් ප්‍රොෆිට් කියන දෙකම තියෙනවා. ට්‍රේඩර් කෙනෙක් විදිහට බලන්න ඕනේ අපි ලොස් එක අවම කරගෙන මනි මැනේජ්මන්ට් එකකින් මයින්ඩ් කන්ට්‍රෝල් එකකින් හරි විදිහට කැපිටල් එකක් අප් කරන් මාසෙ අන්තිමේ ප්‍රොෆිට් එකකට යන ට්‍රේඩ් කරන්න. හරි ඉතින් මං හිතනවා මේ වැඩේ තේරෙන්නේ නැති කියලා. ඉතින් එතෙන්ට තමයි ඕගොල්ලොත් පුරුදු වෙන්න ඕනේ. හරි ඉතින් අපි මේ විදිහට අද දවසේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. හැබැයි ට්‍රේඩින් කරන කෙනෙක්ට ගොඩක් දේවල් මේ වීඩියෝ එක අතර මං කතා කරනවා. මොකද මං අද ලොකු ටයිම් ෆ්‍රේම් එක ට්‍රේඩ් කරන්නත් හේතුව තමයි මට ඕනෙකම තියෙනවා අනිත් අයට මේ ට්‍රේඩින් ගැන හරි දෙයක් එළියට දෙන්න. හරි මොකද ඒගොල්ලෝ හිතන් හිටියට ට්‍රේඩින් කියන්නේ ඇත්තටම මේ ස්ට්‍රැටජිවත් ටික් ට්‍රේඩ්වත් බොට් කෙනෙක් දාලා ට්‍රේඩ් කරන එකවත් පේම් කරලා ගන්න ඉන්ඩිකේට එකක් දාලා ට්‍රේඩ් කරන එකවත් නෑ. ඒක නෙමේ රියල් ට්‍රේඩින් කියන්නේ. රියල් ට්‍රේඩින් කියන එක මමත් තාම හරියට පුරුදු වෙලා නෑ. මොකද මම දන්නේ ට්‍රේඩින් වලින් 1%ක් 2%ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක්. ඒ දන්න දේ තමයි ඕගොල්ලන්ට මම මේ ෆ්‍රී කියලා දෙන්නේ. හරි ඒ නිසා මේක ඉගෙන ගන්නකොට ඔයාලට තේරෙනවා ඔයාලගේ හැට පුරු වෙනවා චාට් එක. ඔයාලට ඊට පස්සේ පුළුවන් එක්ස්පීරියන්ස් එකයි ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ඔක්කොම එකතු කරගෙන මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වලින් සාර්ථක ගමනක් යන්න. ඉතින් ඒකට යන්න උදව් වෙන කාරණා ට්‍රේඩින් එක අතරතුර කතා කරමු. මොකද ඒක ගොඩක් වැදගත් වෙයි ඕගොල්ලන්ට. හරි ඉතින් බලන්න අපි දැන් ගත්ත එන්ට්‍රිය මේ වෙලේ ඩවුන් එකකට තමයි
යන්නේ අපි ප්ලේස් කරේ ට්‍රේඩ් එක ඩවුන් එකකටමයි පුළුවන් තරම් try කරන්න ඕනේ ට්‍රෙන්ඩ් ලයින් එකටම ට්‍රේඩ් එක ප්ලේස් කරන්න දැන් බලන්න අපිට තව විනාඩි 2ක වගේ කාලයක් තමයි තියෙන්නේ දැනටත් ඩොලර් 4.62ක ප්‍රොෆිට් එකක් තියෙනවා ඉතින් මේක සෙල් ඇට් මාකට් දාන්න එපා මොකද බලන්න ස්ට්‍රෝන්ග් එන්ට්‍රියක් ඔයාලට පේනවා බැරියර් එක ළඟටවත් ගිහිල්ලා නැහැ මොළදී ආවට ඊට පස්සේ ස්ට්‍රෝන්ග්ලි ඩවුන් එකකට තමයි ගිහිල්ලා තින්නේ ඉතින් මෙහෙම ට්‍රේඩ් දාන්න පුළුවන් මේකේ විචාවක් මැජික් එකක් නැහැ හරි එකම දේ තමන්ගේ ඇහැට මාකට් එක හුරු වෙන්න ඕනේ යන ට්‍රෙන්ඩ් එක මොකද්ද කියලා තේරෙන්න ඕනේ කොයි ටයිම් මේකටද ට්‍රේඩ් එක ප්ලේස් කරන්න ඕනේ කොතනින්ද ට්‍රේඩ් එක ප්ලේස් කරන්න ඕනේ කියලා ඔයාලට ඔයාලගේ අත්දැකීම් එක තමයි එන්නේ ඒකට මට මෙහෙම උදව්වක් කරන්න පුළුවන් ඕගොල්ලන්ට හරිද ඔයාලට හිතන විදිහට මාකට් එක ඇනලයිස් කරලා සපෝට් ඇන් රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් ප්ලේස් කරලා ගෲප් එකට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න එතකොට මට පෙන්වන්න පුළුවන් නැත්නම් ගෲප් එකේ ඉන්න අනිත් අයට පෙන්වලා දෙන්න පුළුවන් ඔයාගේ තියෙන අඩුපාඩු මොනවාද කියලා වයස් ભેද අමතක කරන්න මොකද යාළුවනේ ගෲප් එක ඇතුලේ ඉන්නවා වයස් මට්ටම ඒ කියන්නේ අපට වැඩිය බාලය වුණත් දැනුම අතින් අත්දැකීම් මතින් මේ ට්‍රේඩින් ගැන ගොඩක් දේවල් දන්නයි මොකද වීඩියෝ chat එකේදී මම මේක දැක්කා මොකද මටත් වඩා ගොඩක් දන්නයි හිටියා chart එක analyze කරනවා මටත් වඩා හොඳට එතකොට ඔයාලා නොදන්න දෙයක් නොමිල ඉගෙන ගන්න ගමන් ඔයාලා දන්න දේ අනිත් අයට ෆ්‍රී කියලා දෙන්න. හරි මොකද අපි මේ ට්‍රේඩින් කියන එක තනියම යනවට වඩා මම කැමති අපි ඔක්කොම එකතු වෙලා එකට ගමනක් යන එකට. මං හිතනවා ඔයාලට ඒ වැඩේ තේරෙන්නේ නැති කියලා. මොකද CJ channel එකෙන් ඔයාලට දෙන්න හදන්නේ තනියම යන්න ගමනක් නෙමෙයි එකතු වෙලා. ඒ කියන්නේ එකට එකතු වෙලා කතා කරලා එන්ට්‍රියක් ගත්තයි කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. හරි මොකද ප්‍රොෆිට් කළොත් හැමෝටම ප්‍රොෆිට් එකිනවා. ලොස් වුණොත් ඒ වගේම තමන්ගෙන් ලොස් එකක් යනවා. හරි ඉතින් ඔන්න අද දවසේ අපි දාපු පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න යන්නේ ඉතින් තව තප්පර 15ක් වගේ තියෙන්නේ. ඉතින් මේක බලන්න දෙයක් නැහැ. 100% ප්‍රොෆිට්. ඉතින් මේක රිස්කි වැඩක් මොකද මාකට් එක දැක්ක ගමන්ම ඇනලයිස් කරන්න ටයිම් එකක් තිබෙත් නැහැ. පළවෙනි එන්ට්‍රියම ගත්තා. ඉතින් මේක මට ෂුවර් නිසායි මම ඒ ට්‍රේඩ් එක ප්ලේස් කරේ. මොකද මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් එක අනිවාර්යෙන් ට්‍රේඩ් දෙක තුනක් අපිට හරි විදියට ප්‍රොෆිට් වෙන්න දාගන්න පුළුවන්. හරි ඔන්න අපි පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කළා. අපි බලමු තව එන්ට්‍රියක් ගන්න. හරි ඔයාලට පේනවා මේ ට්‍රේඩ් එක chart එක zoom out කරාම මේ main down trend එකක් තමයි තියෙන බලන්න up down up down up down විදියට ගිහිල්ලා දැන් කඩාන යට තියෙන support level එකත් break කරන් down එකට යන්නේ. හරි strong candle එකකින් strong bearish candle එකකින් තමයි මේ යට තියෙන support level එකත් break වෙලා තියෙන්නේ. දැන් බලන්න මෙතන මේ tweezer bottom එකක් හැදෙනවා. ඔන්න signal එකක් දෙනවා trend එක රිවර්සල් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි පුළුවන් තරම් ඉවසීමෙන් ඇනලයිස් කරලා ට්‍රේඩ් එක ප්ලේස් කරගන්න ඕනේ. මොකද ට්විසර් බොටම් එකක් කියන්නේ ට්විසර් ටොප් එකක් කියන්නේ කොහොමද ටිකක් ස්ට්‍රොง පැටර්න් එකක්. හැබැයි ට්විසර් බොටම් එකක් හැදුනයි කියලා හැම වෙලේම ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්නෙත් නැහැ. හැම වෙලේම ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්නෙත් නැහැ. දැන් මෙතන තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකක්නේ. අපි බලන්නෙමු මේ කැන්ඩල් එක හැදිලා ඉවර වෙනකන් ඊළඟ කැන්ඩල් එක හැදෙන විදිහ අනුව අපි තීරණය කරමු ට්‍රේඩ් එක අප් එකක්ද ඩවුන් එකක්ද ගන්න කියලා. හරි ඉතින් අපි බලන්නෙමු බලන් ඉඳලා ට්‍රේඩ් එක ප්ලේස් කරනකොට මම ඕගොල්ලන්ට කියන්නම් ඇයි අපි ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ මොකක්ද හේතුව අපි ටයිම් එක හරියට කොහොමද මැනේජ් කරගන්නේ කියලා. ඉතින් අපි මේ කැන්ඩල් එක හැදෙනකම් පොඩි වෙලාවක් බලන්නෙමු. Thank you.
හරි ඉතින් බලන්න මේ ට්වීසර් බොටම් එක හැදෙනකොට එක දිගට අප් එකකට යන්නේ නැහැ කැන්ඩල් එක පොඩ්ඩක් උඩට යනවා පල්ල හැටෙනවා ආය උඩට යනවා ආය පල්ල හැටෙනවා දැන් ආය ඔය පල්ල හැටෙනවා එතකොට මේ වගේ කැන්ඩල් එකක් හැදෙන වෙලාවට ගොඩක් දුරට මගේ අත්දැකීම අනුව නම් ඩවුන් එකකට තමයි එන්නේ මොකද ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන තැනකදී සාමාන්‍යයෙන් ස්ට්‍රොන්ග්ලි එකම පැත්තට තමයි කැන්ඩල් එක යන්නේ අප් එකකට යනවා නම් මේ හැදෙන බූලිෂ් කැන්ඩල් එක මෙහෙම අප් ඇන් ඩවුන් අප් ඇන් ඩවුන් පොඩ පොඩ උඩට යන්නේ නැහැ දැන් බලන්නකෝ රියල් බොඩි එක උඩට යනවා ආය පල්ලහැට ඇවිල්ලා පොඩි වික් එකක් තියෙනවා ආය උඩට යනවා ආය පල්ලහැට ඇවිල්ලා වික් එකක් තියෙනවා එතකොට අපිට මේකෙන් දෙන සිග්නල් එක තමයි මේක ගොඩක් දුරට ට්‍රෙන්ඩ් එක දැන් මේක ලොකු ට්‍රෙන්ඩ් එකක් නේ බලන්න මම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳපු එකටත් වඩා පල්ලහැට ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙනවා අපිට තව ටිකක් බලලා ඒකට ට්‍රෙන්ඩ් ලයින් එකකුත් ඕනනම් ප්ලේස් කරගන්න පුළුවන් දැන් බලන්න අර ආය ඩවුන් එකකට එනවා හරි යන්න ගැප් ඩවුන් එකක් තිබිලා තමා ඊළඟ කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තේ ඒකත් බෙයාරිෂ් එකක් හැදෙන්න යන්නේ ඒ කියන්නේ ට්විසර් බොටම් එක හැදුනට මේක අප් එකකට යන්නේ නැහැ ඩවුන් එකකට තමයි එන්නේ මොකද බලන්න බූලිෂ් කැන්ඩල් එකේ එන්ට්‍රි පොයින්ට් එක ගැප් එකක් තියලා තමයි හැදුනේ අපි ආය 10 මිනිත් ලෝවර් ට්‍රේඩ් එකක් ප්ලේස් කරමු හරි ඔයාලට මම හිතනවා මෙතන එන්ට්‍රිය පැහැදිලි වෙන්නේ නැති කියලා මම අර එන්ට්‍රිය පරක් වෙයි කියලා හැම ට්‍රේඩ් එක ප්ලේස් කරා දැන් බලන්නකෝ යට තියෙන ට්‍රීස බොටම් එක හැදිලා බූලිෂ් කැන්ඩල් එක උඩ ක්ලෝස් එක තියෙන්නේ උඩනේ ඒ ක්ලෝස් එකේ ඉඳන් ගැප් එකක් තිබිලා තමයි මේ බෙයාරිෂ් කැන්ඩල් එක හැදෙන්න පටන් ගත්තේ ඒකයි අනිත් එක මේ බූලිෂ් කැන්ඩල් එක හැදුණු පැටර්න් එක එහෙම නැත්නම් ඒකට සරල වචනයක් කිව්වොත් හැදෙන විදිය කෙලින්ම බලන් හිටපුවම අපට තේරෙනවා ට්‍රෙන්ඩ් එක අප් එකකට යනවද නැත්නම් තියෙන ට්‍රෙන්ඩ් එකේම ඩවුන් එකකට යනවද කියලා. හරි ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකටත් මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව නම් මේක අනිවාර්යෙන් ප්‍රොෆිට්. මොකද මේ වගේ පැටර්න් මට කිහිපයක් හම්බෙලා තියෙනවා. මොකද මම ගොඩක් මුලදී ලොස් වෙලා තියෙනවා. මොකද මගේ අයිඩියා එක තිබ්බා ට්විසර් බොටම් එකක් හැදුණා නම් ෂුවර් ෂොට් අප් එකකට යනවායි කියලා. ඉතින් අපි එහෙම හිතලා ට්‍රේඩ් ගත්තට අර ටික කාලයක් යනකොට ඔයාලා මේකේ මාස 5 6ක් ට්‍රේන් වෙනකොට ඔයාලට තේරෙනව නෑ මේකේ මීට එහා දෙයක් තියෙනවා. මේ කැන්ඩල් ස්ටික් පැටර්න් එක හැදුනට මේක මේ විදිහට ඊළඟ කැන්ඩල් එක හැදුනොත් ඒකෙන් දෙන සිග්නල් එක මේක. එතකොට මේ ට්විසර් බොටම් එකෙත් හැදෙන බූලිෂ් කැන්ඩල් එක මේ විදිහට ෆිල් වෙනවයි කියන්නේ මේ විදිහට කම්ප්ලීට් වෙනවයි කියන්නේ මේකෙන් දෙන සිග්නල් එක මෙන්න මේකයි. මේක එතකොට ඩවුන් එකකටම තමයි යන්නේ. අන්න ඒ අයිඩියා එක ඕගොල්ලන්ට එන්නේ ඕගොල්ලෝ පුළුවන් තරම් මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන එකත් එක්ක. හරි ඉතින් මම හිතනවා ඒකත් එක්ක එකඟ වෙයි කියලා. ඒක ගැනත් ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද මට කමෙන්ට් වැඩි කරගන්නවත් මේ වීඩියෝ එක ඕගොල්ලන්ව මුල ඉඳන් බලන්න කියන්නවත් හේතුවක් නැහැ. මම මුලින්ම කීවේ මේක බලන්න කියලා. මට මේ YouTube එකේ watch hours වැඩි කරගන්න නෙමෙයි මගේ channel එක දැනටමත් monetize කරලා පොඩි ගාණක් හම්බෙනවා. ඉතින් ඒක නිසා මේක බලන්න කිව්වේ මම trading ඉගෙන ගන්න කෙනෙක්ට මම මේ trade යන අතරතුර analyze කරන විදිය ගැන කියලා දෙනවා. එතකොට ඔයාලටත් ඒ මම කියලා දෙන දේවල් වලින් යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි මම දන්නවා 100%ක්ම මම දන්නවා ලංකාවේ කිසිම YouTube channel එකක මේ විදිහට live ට්‍රේඩ් කරන හැටි ට්‍රේඩ් එකකට එන්ටර් වුණ හැටි ඩිමෝර් account එකේ වගේම රියල් account එකේ වෙන කිසිම එකක පෙන්වන්නේ නැහැ. මොකද යාලා කෝස් ප්‍රොමෝට් කරලා ඒ වගේන් සල්ලි හොයනවා මිසක් ඩොලර් විකුණලා ඒ වගේන් සල්ලි හොයනවා මිසක් හරියට ට්‍රේඩ් කරන හැටි කියලා දෙන්නේ නැහැ. හරි ඉතින් ඕගොල්ලන්ට ලොකු මඟ පෙන්වීමක් මම මේ channel එක හරහා ලබා දෙනවා. ඉතින් මේ ගමන යන්නේක ඕගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. බලන්න බැරියර් එක ළඟටවත් ගිහිල්ලා නැහැ. ඉතින් පවර්ෆුල් එන්ට්‍රි එකක්. හරි ඉතින් මේ හැම ට්‍රේඩ් දාන්න ස්ට්‍රැටජි මොකුත් ඕනේ නැහැ. බලන්න මම ඇඳගත්ත සපෝට් ලයින්, රෙසිස්ටන්ස් ලයින් ටිකයි ට්‍රෙන්ඩ් ලයින් එකයි මේ chart එකේ වෙන කිසිම ඉන්ඩිකේටර් එකක් නැහැ ඔයගොල්ලන්ට පේනවා. මම දකින විදිහට රියල් ට්‍රේඩින් කියන්නේ ආලෝනේ මෙන්න මෙවුව. නැතුව මමත් මුලින් කරා ඉතින් ටික් ට්‍රේඩ් කරා වීඩියෝත් හදලා දැම්මා. ටික් ට්‍රේඩ් කියන්නේ අපට දීර්ඝකාලීනව ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මට පස්සේ තේරුම් ගියා. හරි ඉතින් බලන්න මේ ලයින් 3යි ට්‍රෙන්ඩ් ලයින් එකයි එක්ක අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි මෙතන
අර මං කලින් කිව්වා වගේ තව ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරගමු. මොකද මේන් ට්‍රෙන්ඩ් ලයින් එක තමයි මම ওই උඩින් ප්ලේස් කරලා තින්නේ. ඔයාලට පේනවා මෙතන මේ වගේ ලොකු ට්‍රෙන්ඩ් ලයින් එකක් තව තියෙනවා. හරි, මොකද දැන් ට්වීස බොටම් එක හැදුනනේ. එතකොට මේක තව කැන්ඩල් පහ හයකින් සමහර විට අප් එකකට රිවර්සල් වෙන්න පුළුවන්. එහෙම අප් එකකට රිවර්සල් වෙනවයි කියලා පෙර සිග්නල් එකක් තමයි මේ දීලා තියෙන්නේ. හොඳද? මොකද ගොඩක් අය රැවටෙනවා මේ මේ එන්ට්‍රිය ගොඩක් වෙලාවට මටත් වෙලා තියෙනවා. අපි අප් එකකට යයි කියලා කැන්ඩල් එක හැදුණු ගමන් ඊළඟ කැන්ඩල් එක හැදෙනකොටම අප් එකකට දානවා. හැබැයි අපි බලන්නේ ඒක හැදුනේ ගැප් එකක් තියලා අප් එකක් ගිහිල්ලාද, එහෙම නැත්නම් ඒකට වැඩිය උඩින්ද යටින්ද, ඒව බලන්නේ. අන්න ඒ වගේ බොහොම සියුම් දේවල් තියෙනවා ට්‍රේඩර්ස්ලා මිස් කරගන්න. හරි, ඉතින් මම හිතනවා ඒ එන්ට්‍රිය ගැන ඇනලයිස් එක ගැන ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. බලන්න දැන් මේ කැන්ඩල් එක ඩවුන් එකකටම තමයි බෙයරිෂ් එකක් විදිහට ගියේ. ඉතින් ඊළඟ කැන්ඩල් එක හැදෙන්නේ ඩවුන් එකකට. මේ යට තියෙන ලයින් එකත් බ්‍රේක් කරන් තව පල්හැට අනිවාර්යෙන් යන්න ඕනේ. ඉතින් ඉවසීම තමයි යාළුවනේ, ඉවසීමෙන් පුරුදු වෙන්න, ඉගෙන ගන්න. හරි, ඔයාලට මුලදී ප්‍රශ්නේ මන්නම් හරි කැමති ඕගොල්ලෝ ඩිමෝ එකේ ලොස් වෙනවට. හරි, දැන් කිය යා මෙයා මේ ලොස් වෙන්න කියන්නේ ඇයි ප්‍රොෆිට් වෙන්න ට්‍රේඩ් කරන්න කියලා නෑ. මොකද අපි ලොස් වෙනකොට තමයි ඒකේ යමක් ඉගෙන ගන්න. ඔයාලා ඩිමෝ එකේ ලොස් වෙන එක හොඳයි රියල් එකේ ලොස් වෙනවට වඩා. හරි, ඒක මං හිතනවා කීප එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකද ඔයාලා ඩිමෝ එකේ පුරුදු වෙනකොට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඕන තරමක් ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද account එක ඩොලර් 10000ක් තියෙනවානේ. ඔයාලා ඒක ඔයාලා ඩිපොසිට් කරන ගානට අදා ගන්න. හරි, ඔය ඩිපොසිට් කරන ගාන කියනකොට ඔයා කොයි තරාතිරමක හිටියත්, ඔයාගේ දෙමව්පියන්ට කොච්චර සල්ලි තිබ්බත්, ඔයා කොච්චර හොඳ ජොබ් එකක් කරත්, ලක්ෂ ගණන් පඩි හෙව්වත්, පිට රටක ඉඳලා ලක්ෂ දෙක තුන හෙව්වත්, කීයටවත් මේක ඔයාට අලුත් නම්, මේ ට්‍රේඩින් කියන දේ අලුත් නම්, ඔයාලා ඩොලර් 20ට 30ට 50ට වැඩිය දාන්න එපා. කවුරු වුණත් දාන්න එපා. ඩොලර් 50 කියන්නේ හොඳ ගාණක්. එහෙම නැතු ඩොලර් 10 20ත් ඇති ට්‍රේඩින් වලින් හොඳ ගමනක් යන්නේ. ඔයා මේක ඉගෙන ගන්නේ නැතුව ඔයා ඩොලර් 10000ක් දැම්මත් ඔයාට මේකෙන් ගමනක් යන්න, ප්‍රොෆිට් එකකට යන්න බෑ. ඒ හින්දා ප්ලීස් මේකේ නැති වෙන්න, මේකෙන් විනාශ වෙන්න, මේකෙන් සල්ලි නාස්ති කරගන්න පට්ට ලේසි. 90%ක් 95%ක්ම කරගන්නේ ඒක. ඔය මාසෙට ලක්ෂයයි, මාසෙට ලක්ෂ 30 40, දවසට ලක්ෂ 2 3, ඔය කියන කට්ටිය බලන්නකො කොහොමද වීඩියෝ හදලා දාන්නේ කියලා. එක එක තැන් වලට ගිහිල්ලා ප්‍රොමෝට් කරගන්නවා. මොකද සල්ලි තියෙන මිනිස්සෙක්ට තමන් කරන හොර වැඩක් හරි, තමන් කරන වංචනික වැඩක් හරි ප්‍රොමෝට් කරගන්න හරි ලේසි. මොකද අද කාලේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් මන් දන්න විදිහට නම්. ඒක ඉතින් YouTube channel වල යන වීඩියෝ වලින්, ඒ Facebook page වල යන වීඩියෝ වලින් හොඳට අත්දකින්න පුළුවන්. මොකද කෝස් එකක කියලා දෙන දේවල් වලින් ඕගොල්ලන්ට කීයටවත් ට්‍රේඩින් වලින් ගොඩ යන්න බෑ යාළුවනේ. හරි, මම මේක වගකීමෙන් කියනවා. ඉතින් බලන්න මෙහෙම ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න. ඉතින් ඔයාලා දැන් හිතයි මෙයා මේ වැඩ්ඩෙක් කියලා කියෝ ගන්න මේ මෙච්චර කතන්දර කියන්නේ නෑ. මම වැඩ්ඩෙක් නෙමේ, මම මහන්සියලා ඉගෙන ගත්ත දෙයකින් තමයි මම මෙහෙම ට්‍රේඩ් කරන්නේ. මම දාන වෙලේ ඉඳන් ලොස් පැත්තට යන ට්‍රේඩ් උත් ඔයාලට මම වීඩියෝ දාලා තිනවනේ. දාන ට්‍රේඩ් දෙකම ලොස් වෙන වීඩියෝත් දාලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රොෆිට් වෙන වෙලාව වගේ තමයි මේ වගේම ෂුවර් කරලා ගන්න එන්ට්‍රි පව ලොස් වෙන අවස්ථා තියෙනව නැත්තේ නැහැ. හරිද? එතකොට කොච්චර දැනගෙන හිටියත් ඒ එන්ට්‍රිය දැක්ක වෙලේ අපි හිත කලබල නම් අපි හරියට ඇනලයිස් කරන්නේ නැත්නම් ඒත් අපි ට්‍රේඩ් එක ලොස් වෙන අවස්ථා තියෙනවා. ඒක මේ ට්‍රේඩින් වල හැටි. හරි, ඉතින් මම කියන්න ගියේ සල්ලි වියදම් කරලා ඕගොල්ලෝ කෝස් වල ඉගෙන ගන්න දේවල් වලට වඩා ඊට වැඩිය විශාල දැනුමක් CJ channel එකෙන් ගන්න පුළුවන්. ඒ නිසා මග පෙන්වලා තිනවා ඕගොල්ලන්ට. මම මේ පාරේ ආවා, මං මේ පාරේ ආව නිසා සාර්ථක වුණා. මෙන්න පාර, මෙන්න කරන්න ඕනේ විදිහ, මේ විදිහට කරන්න, මේ වැරදි ටික හදාගන්න කියලා පෙන්නලා දීලා ඒ පාරේ එන්නේ නැතුව මට කෝල් කරන කට්ටිය තාමත් ඉන්නවා.
ඉතින් ඇත්තටම යාළුවනේ මම මේ මහන්සි වෙන ගමන් මම මේ අසනීපෙන් ඉද්දි වීඩියෝ හදන්නේ මම මේ හැම කැපකිරීමක්ම කරන්නේ ඒ දේවල් වලින් කවුරු හරි පොඩි හරි දෙයක් ඉගෙන ගනී කියලා හරිද ඉතින් මටත් තිබ්බ ඕනනම් කෝස් කරන්න මොකද එහෙම කරලා වැඩක් නැහැ ඔයාලා කෝස් කරන්නත් මට සල්ලි දීලා ඔයාලා ඩොලර් ගන්නත් සල්ලි දීලා ඔයාලා ලොස් වුණොත් මොකද ඔයාලගේ සල්ලි වලට මට වග කියන්න බෑ ඔයාලා ලොස් වුණොත් ඔයාලට ඔයාලා ප්‍රොෆිට් කරොත් ඒත් ඔයාලට ඒ නිසා පුළුවන් තරම් try කරන්න මේක study කරන්න මේක ඉගෙන ගත්තාම මේක ඇති දෙයක් නැහැ කියලා ඔයාලට අනිවාර්යෙන් තේරෙනවා මොකද මේකේ පොඩි රිද්ම් එකක් තියෙන්නේ මේ technical analysis කියන එකේ බොහොම පොඩි කලාවක් තියෙන මේක හරියට ඇඟට අල්ලා ගත්තාම किसी प्रश्न ट्रेड कर प्रॉफिट करना बैकग्राउंड म्यूजिक के विरक वीडियो का नौकर असनीपे हिटियत मैं मे वीडियो करे मुकद गोडक्का रिक्वेस्ट कर आई अपट एंट्री गन विधि ये एंट्री गते ऐ एन विस्तर करना इतको अपट यमा की गन पुलवा पं कल्पना कर दे तम अदमे करा हर दिन मे ट्रेड क्लोज तव तपर දහයක් වගේ තියෙන ඉතින් ඔන්න සෙල් ඇට් මාකට් දෙන්න ඕනේ මොකද මේකත් ෂුවර් ෂොට් ප්‍රොෆිට් එන්ට්‍රිය. ඉතින් ඔන්න අද දවසේ අපි දාපු දෙවනි ට්‍රේඩ් එකක් ඩොලර් 4.76ක ප්‍රොෆිට් එකකට ගියා. හරි බලන්න බැරියර් ලයින් එක ළඟටවත් ගිහිල්ලා නැහැ ට්‍රේඩ් එක ප්ලේස් කරපු වෙලේ ඉඳන් ඩවුන් එකකටම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් ඔය විදිහට ට්‍රේඩ් කරන අය ගොඩක් අඩුයි මේ විදිහට කියලා දෙන අය ගොඩක් අඩුයි හැමෝම ගුරු මුස්ටි තියාගෙන තමන් තනියම ගොඩ යන්න හදන්නේ. ඉතින් මේක එහෙම තනියම ගොඩ යන්න ඕන එකක් නෙමෙයි. හරි ඔන්න මම කියපු විදිහට ආය ට්විස බොටම් එකක් හැදෙනවා. හරි ඉතින් ගොඩක් දුරට චාට් එකේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න ඉඩ තියෙන බලන්න මේ ට්විස බොටම් එකක් හැදෙන්නේ. කලින් ට්විස බොටම් එකේ गैप डाउन एक बेयरिश कैंडल देखा हेदना दें बला मे के मे कैंडल मुखदी गीय दीम कीयन गोडकोनी हरी कलबल वेला एंट्री का बेह मुखद मम संहार वीडियो वाली इकलांग एंट्री का ये मगे एक्सपीरियंस मट शूनी सही एंट्री हे भाई हिमगन ट्रेड तीयनवाया पुलवंतर बला हरियटम कंफर्म कर ट्रेड प्लेस करतकोट ओयाट मेक शू इतकोट लोस्पेट मुल दिखिया वाला सेलट मार्केट दिना ट्रेड अल्लांगा मुखद वाले एंट्री शुअर निशा हरिदे बला उड़ती ट्रेन लाइन का मे ट्रेन लाइन के ब्रेक कर उड़ी तपट अपेकटेन अनिवार्य गुल मेन ट्रेन कदमा ओ उडम तीयने यट तीयने नार्मल ट्रेन दिन स्ट्रांग डाउन ट्रेन हरी तीन गुडकूर मेक अपेकटेन तीट तीयनवा हरी तीन अभी हेदन कैंडल बल दल मेक उडट पहालट अन विधि अतक गाँव කලින් කැන්ඩල් එක වගේම තමයි මේ ඔය උඩට යනවා ආය පල්ලෙහාට යනවා එතකොට අර ස්ට්‍රෝංග විදිහට එකම පැත්තකට අපහෙකට යන්නේ නැහැ තාම. ඉතින් මං ඒ විස්තර මං කලින් කියලා දීලා නැතුවදී ඕගොල්ලන්ට මොකද සමහර දේවල් තියෙනවා ඕගොල්ලන්ට එකපාර කියලා දුන්නට අයිඩියා එකක් ගන්න අපහසුයි. හරි ඒ නිසා අර එන පියවරෙන් පියවරෙන් මම විදිහ කිව්වනේ මුලදී सपोर्ट रेसिस्टेंट नॉलिन वितरा ईट पास ट्रेंड लाइन नॉलिन वितरा ईट पास दस कैंडल स्टिक पैटर्न देखा तो नरगन एक रियल ट्रेडिंग व्यू वे होयान वाला तो ओन तरह होयागन पुलवा हेम डोजी इवन इन इस्टा शूट इन इस्टा इनगुल्फ इन पैटर्न हरामी डार्क क्लाउड कव वो हेम देख मेके दिए ना अरे तीन होय होय एंट्री गन लॉस होने को लॉस होने के लिए प्रॉफिट होने को कहोम तो प्रॉफिट होने मुखागत एनलाइज से ये टीके नोट करवागे डेटा बेस अलग अति तीयागा इतकोट होया पट नॉलेज तीन पट वेडक्की टीका कॉल आन एक मट बल बेह एक महानशीला इगन गोने दया अरे बलना डाउन आवा मट इतना पल्लट एन सा
කලින්ම කියලා ඔන්න රිස්කි වැඩක් කරේ. හරි ඒකත් මං කියන්නම්කෝ ඇයි කියලා හේතුව. මොකද ඕගොල්ලෝ දැක්ක කැන්ඩල් එක හැදිලා ඉවර වෙලා නැහැ. දැන් මං බලන්න හිටියා බලන්න ඉද්දි කලිනුත් ට්විස් බොටම් එක හැදුණු කැන්ඩල් එකේ හැදුණු විදිහටම තමයි මේකෙත් බූලිස් කැන්ඩල් එක හැදුනේ. හරිද? ඉතින් බලමු මේ ට්‍රේඩ් එක ඉන්න මෙතන. දැන් බලන්නක උඩ එකෙත් හැදුනේ විදිහටම තමයි දැන් මේ බූලිස් කැන්ඩල් එකත් හැදෙන්නේ. උඩට යනවා පහළට යනවා. උඩට යනවා පහළට යනවා ස්ට්‍රොง අප් එකකට යන්නේ නැහැ. ප්‍රෙෂර් එක වැඩි මේන් ට්‍රෙන්ඩ් එක ඩවුන් නිසා ඩවුන් එකකට එන්න ඉඩ තියෙනවා. හැබැයි මම කරපු රිස්කි වැඩේ තමයි මේ කැන්ඩල් එක හැදිලා ඉවර වෙන්න කලින් මම ට්‍රේඩ් එක ප්ලේස් කරා. දැන් මේකේ ගැප් ඩවුන් එකක් තිබිලා මේක ඊළඟ කැන්ඩල් එක බෙයරිෂයක් විදිහට හැදුනේ නැත්තම් ගොඩක් දුරට මේක අප් එකකට යන්න ඉඩ තියෙනවා. හේතුව කලිනුත් අප් එකකට යන්න ගිහිල්ලා නැවතුණා. මොකද ට්විස් බොටම් එකක් හැදිලා අප් එකකට නොයා නැවතිලා තියෙනවා. හරි ඉතින් අපි බලමු. හරි ඔයාලට පේනවනේ පොඩි ගැප් අප් එකකින් තමයි කැන්ඩල් එක පටන් ගත්තේ. එතකොට ඕක දැන් ওই බෙයරිෂයක් විදියට ආවට ඕක අනිවාර්යෙන් අප් එකකට යනවා. මේන් ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණේ නැති නිසා සමහර විට ඩවුන් එකකට එන්නත් පුළුවන්. හැබැයි මට හිතෙන විදිහට නම් යාළුවනේ අනිවාර්යෙන් අප් එකකට යන්න ඕනේ. මොකද උඩින් පටන් ගත්තේ මේක ගැප් අප් එකක් තිබිලා. එතකොට ඔයාලා ඔන්න ඔලුවට දාගන්න ඕනේ අලුත් කාරණයක් තියෙනවා. ට්විස් බොටම් එකක් හරි ට්විස් ටොප් එකක් හරි හැදෙනකොට ඊළඟ කැන්ඩල් එක හැදෙන්නේ ගැප් අප් එකක් හරි ගැප් ඩවුන් එකක් හරි නම් ඔයාලට ඒ දෙක අනුව තීරණය කරන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවද ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස්ලි යන ට්‍රෙන්ඩ් එකටම යනවාද කියලා. හරි ඉතින් මේ කතාව මම වැරදි නම් මාව නිවැරදි කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ කියපු කතාව වැරදි මෙහෙම එකක් තමයි වෙන්නේ කියලා. මොකද මම ෂෙයා කරේ මගේ රියල් අත්දැකීම. එතකොට මම ට්‍රේඩ් කරනකොට මට වෙච්ච දේවලුත් එක්ක. එතකොට ඔයාලගේ අත්දැකීමත් ඔයාලා ෂෙයා කරන්න. මොකද වීඩියෝ එක බලන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙයි. මොකද මට මේ අර වීඩියෝ එක ස්පීඩ් කරන්න බෑ. හේතුව එතකොට මම මේ කියන වොයිස් එක මම මේ රෙකෝඩ් කරන එක ඔයාලට වොයිස් එක අහන්න බැරි තරමට ස්පීඩ් වෙනවා. හරි ඒ නිසා එඩිට් කරන්නේ නැතුව ස්ක්‍රීන් රෙකෝඩයක් දාලා මේ විදිහට කරන්නේ ඔයාලා යමක් ඉගෙන ගනී කියලා බලාපොරොත්තු වෙන. ඒ නිසා බලන්න ඉගෙන ගන්න මේ දේවල් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ප්‍රායෝගිකව. ඔයාලා මේ ටික ප්‍රැක්ටිස් කරනකොට ආම් බලන්න දැන් යාළුවෝ නෙමෙයි මං කලින් කිව්වා වගේම බෙයරිෂ් එක හැදුන එක වීක් එකක් විතරයි දැන් ආයේ බූලිෂ් එකක් විදිහට උඩට යනවා. හරි ආයේ ඩවුන් එකකට එනවා. ඉතින් අර ප්‍රෙෂර් එක වැඩි. ඉතින් ඩවුන් ට්‍රෙන්ඩ් එක මේ වෙලේ ඩවුන් එකකට තමයි මේන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවයි කියන්නේ සාමාන්‍යයෙන් දැන් කොහොමත් මේක රිවර්සල් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද කලින් හැදුන ට්විස් බොටම් එක බලන්නකෝ. ඒකෙදි බූලිෂ් කැන්ඩල් එකට සාපේක්ෂව බෙයරිෂ් කැන්ඩල් එක ටිකක් ලොකුයි. හැබැයි දැන් මේ හැදිලා තියෙන ට්විස් බොටම් එකේ බෙයරිෂ් කැන්ඩල් එකේ ළඟටම වගේ බූලිෂ් කැන්ඩල් එක ඇවිල්ලා තියෙනවා. එතකොට ගොඩක් දුරට මට හිතෙන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන් උඩට යයි ඔය උඩ තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එක ළඟටවත් කියලා. ඉතින් බලමු. මම ට්‍රේඩ් එක සාමාන්‍යයෙන් සෙල් ඇට් මාකට් දාන්නේ නැහැ. මොකද අන්තිම වෙලේ හරි ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද මට වෙලා තියෙනවා අපි දැන් 10 මිනිත් වගේ ට්‍රේඩ් එකක් ප්ලේස් කරොත් 8 මිනිත්ම වගේ ලොස් පැත්තට ගිහිල්ලා අන්තිම මිනිත්තු දෙකේ ප්‍රොෆිට් පැත්තට එන වෙලාවල් තියෙනවා. ඒ වගේම අන්තිම තප්පර 10 15 ප්‍රොෆිට් පැත්තට එන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ට්‍රයි කරන්න. ඔයාලා එන්ට්‍රියක් ගත්තාම සෙල් ඇට් මාකට් නොදී ඒක අල්ලන් ඉන්න ට්‍රේඩ් එක ඔටෝ ක්ලෝස් වෙනවා. හරි මම මුලින් වීඩියෝත් කරලා දිනවා සෙල් ඇට් මාකට් දාන්න කියලා. ඉතින් ඇත්තටම සෙල් ඇට් මාකට් දාපුවම මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම වගකීමෙන් කියන්නේ මම මාස 6-7ක් එක දිගටම සෙල් ඇට් මාකට් දාලා තිනවා. ඒ කියන්නේ ඩොලර් 50න් වගේ ස්ටේක් එක අරගෙන, ඒ කියන්නේ ට්‍රේඩින් පුරුදු වෙන කාලේ. හොඳද? ස්ටේක් එක පොඩි ඩොලර් 3-4ක් එනකොටම සෙල් ඇට් මාකට් දානවා. ඉතින් මේක කැෂියර් බ්ලොක් වෙනවා කියනවා සමහරව account එක සස්පෙන්ඩ් වෙනවා. එහෙම මුකුත් ගැටලුවක් උනේ නැහැ. ඉතින් ඒ වුණාට අපිට දාන්න වෙන ට්‍රේඩ් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා එක ක්ලෝස් වුණාම ට්‍රේඩ් 5-6ක අපි ප්‍රගත්ත ප්‍රොෆිට් එක නිකන් අපරාදේ ලොස් වෙලා යනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕගොල්ලෝ
ස්ට්‍රෝං එන්ට්‍රියක් ගන්න. ස්ට්‍රෝං එන්ට්‍රියක් ගන්න කියන එකෙන් මම අදහස් කරේ පුළුවන් තරම් try කරන්න අර ගන්න එන්ට්‍රිය කන්ෆර්ම් කරලම අරගන්න. එතකොට ඕගොල්ලන්ට බය නැතුව මේ ට්‍රේඩ් එක අල්ලන්න ඉන්න පුළුවන් අන්තිම වෙනකන් සෙල් ඇට් මාකට් දාන්න නැතුව. එතකොට දවසට දාන්න ඕනේ අර මනි මැනේජ්මන්ට් එකට ට්‍රේඩ් 5යි. එක දිගට ට්‍රේඩ් 3ක් ප්‍රොෆිට් කරොත් නවත්තනවා. එක දිගට ට්‍රේඩ් 2ක් ලොස් වුණොත් ඒත් නවත්තනවා. හරි, මං එහෙම කියන්න හේතුව දැන් ඕගොල්ලෝ හිතන්න ඔයාලා රයිස් ඇන්ඩ් ෆෝල් දානකොට ඩොලර් එකෙන් ඔයාලා ට්‍රේඩ් ගන්නවයි කියලා. එතකොට ඩොලර් එකෙන් ඔයාලා පළවෙනි ට්‍රේඩ් දෙකම ප්‍රොෆිට් කරනවා. හරි, ඔන්න එතකොට ඔයාලා ඩොලර් 1.90ක් විතර ප්‍රොෆිට් කරනවා. ඒ කියන්නේ 7.95ෙන් දුන්නොත් ට්‍රේඩ් දෙකයි කියන්නේ ඩොලර් 1.90ක් ප්‍රොෆිට් කරා. ඊළඟ ට්‍රේඩ් දෙකම ලොස් කියන්නකො. එතකොට ඔයා 1.90ක් හොයනවා, ඩොලර් 2ක් ලොස් වෙනවා. එතකොට ඔයාගේ එදා දවසේ ටෝටලි ලොස් එක ඩොලර් 7.10යි. ඒ හැබැයි ඔයා මනි මැනේජ්මන්ට් එකට අනුව එදා ට්‍රේඩ් කරන එක නැවැත්තුව. ඔන්න ඔතන හදාගන්න. මොකද ගොඩක් අය ලොස් වෙන්නේ එක්ක අවධානයක් නැහැ, ස්ටේක් එක දශමස්ථාන නැතුව දානවා, ලොකු ස්ටේක් දානවා. එතකොට පුරුදු වෙන්න ටික් ට්‍රේඩ් දාලා ටික් වලට මේ තියෙනකොටම ට්‍රේඩ් ප්ලේස් කරනවා. ඔය වගේ නොයෙක් විද ගොන් වැඩ කරනවා. ඒ නම කියන්න වෙනවා ඉතින්, ගොන් වැඩ කරනවා. ඊට අමතරව අර අපේ කට්ටියන්ට වෙන ලොකුම සීන් එක තමයි එක දිගට ට්‍රේඩ් සතියක් දෙකක් දාලා ගන්න ප්‍රොෆිට් එක ගත්තාම ඩොලර් 20ක් විතර. මේ තියෙන්නේ මගේ ඩොලර් 20ම ප්‍රොෆිට් එක, ලොස් උනත් ප්‍රොෆිට් උනත් කමක් නැහැ, 20ම දානවා කියලා දානවා. එතකොට ඔන්න පට්ට අවුල් යනවා. අයියෝ මගේ මහන්සි අපරාධ කියලා ඒක හොයන්න යනවා. ඒත් ලොස්. ඒ නිසා පුළුවන් තරම් බලන්න මාසයක් එකම ස්ටේක් එකෙන් යන්න. හරි, ඒ කියපු මනි මැනේජ්මන්ට් එක බලන්න, නැවත නැවත බලන්න, බලලා ඒක ඔලුවට දාගන්න, මයින්ඩ් කන්ට්‍රෝල් එක හදාගන්න. අනිවාර්යෙන් ඔයාලට ට්‍රේඩින් වලින් ගමනක් යන්න පුළුවන්. මම වග කීමෙන් කියන්නේ ඒක ෆලෝ කරලා ඔයාලා මේක ඉගෙනගෙන ඔයාලට ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එකක් ගන්න බැහැයි කියනවනම් ඒක මම පිළිගන්නේ නැහැ. මොකක් හරි ඔයාලගේ ප්‍රශ්නයක් නිසා තමයි ලොස් වෙනවා නම් ලොස් වෙන්නේ. ඒක ඇයි ලොස් වුනේ කියලා ඔයගොල්ලෝ හොඳට හිතලා බලන්න. හරි, ඉතින් කතාව යන අතරතුර ඔන්න කැනල් දෙකක් හැදුනා. කිව්වා වගේම අප් එකකට යනවා. ඉතින් පොඩි chance එකකුත් තියෙනවා ඩවුන් එකකට එන්න. මොකද මේන් ට්‍රෙන්ඩ් එක ඩවුන් එකක් නිසා දැන් ආය අර ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන් බෙයරිෂ් එකක් හැදෙනවා. හැබැයි උඩ වික් එකත් එක්ක ගත්තාම පොඩි ගැප් අප් එකක් තියෙන්නේ, වැඩි බරක් තියෙන්නේ උඩට යන්න. ඒ කියන්නේ අප් එකකට යයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. අපි බලමු ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි, ඉතින් මේ අතරේ අපි බලමු ට්‍රේඩ් එක. ඔව්, තව විනාඩි 1යි. තප්පර 50 ගානක් විතර වගේ තියෙන්නේ. මේ එක දිගට ගියේ එක මම අර ස්මාර්ට් වීව් එක, ඒ කියන්නේ ට්‍රේඩින් චාට් එකේමනේ හිටියේ. මේ පැත්තට ආවේ නැහැ. ඒකයි එක දිගට ගියේ. ඒක වැරදියට හිතන්න එපා. ඒකත් කියන්න එපා. තව විනාඩියයි, තප්පර 30 ගානක් විතර තියෙනවා. ඉතින් බලන්න මේ දැන් කලින් ට්‍රේඩ් දෙකම 100% ප්‍රොෆිට්. හැබැයි මේ ට්‍රේඩ් එක 100% ලොස්. සමා වෙන්න. ඉතින් ඒක තමයි ට්‍රේඩින් වල ඇත්ත කතාව. මොකද මේ මට නම් ඉතින් සමහර දවස් තියෙනවා දාන පළවෙනි ට්‍රේඩ් එකත් ලොස් වෙනවා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ වලත් මම ඒක දැම්මා. මොකද මේ ඇත්ත ඒක. අර මේකේ සුරංගනා ලෝකයක් මවලා ඕගොල්ලන්ට ප්‍රොෆිට් විතරයි කියලා පෙන්වන්න අවශ්‍ය නැහැ. මේකේ ලොස් වෙනවා. දැන් බලන්න විනාඩියක් තියෙනවා. මට හිතන විදිහට මේ විනාඩියේදී මේක කීයටවත් ඩවුන් එකකට එන්නේ නැහැ. හරි, ඉතින් අපි ඒ ඩවුන් එකකට එයි කියලා විශ්වාසය තියාගෙන මේක සෙල් ඇට් මාකට් නදී ඉන්නවා. හරි, ඒක කියන්න හේතුව අපි මේක සෙල් ඇට් මාකට් දුන්නා ඩොලර් 5ම ලොස් වෙනවා. බලන්නකෝ 100%ක්ම ලොස්. හරි, අපි මේක සෙල් ඇට් මාකට් නොදී දියන් හිටියා කියලා එතකොට ප්‍රශ්නයක් නැහැනේ. දුන්නත් 5ක් යනවා, නොදී හිටියත් 5ක් යනවා. එතකොට අන්තිම වෙලේ හරි එකපාර ඩවුන් එකක් ආවොත් අන්න ඒ වගේ පුළුවන් තරම් try කරන්න සෙල් ඇට් මාකට් නොදීම තියාගන්න. ඒක ගොඩක් හොඳයි ඕගොල්ලන්ට මේ ටෙක්නිකල් ඇනලිසිස් වලින් ට්‍රේඩ් දාන එක හුරු වෙන්න. ඉතින් ඔන්න දැන් මේක ට්‍රේඩ් එක ක්ලෝස් වුණත් අපි ලොස් නේ. හැබැයි අපි ඊළඟට පොඩි වැඩක් කරමු. අපි ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් අඩු කරලා හය ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්න බලමු. හරි, මොකද දැන් යට තියෙනවා වගේ ට්විස බොටම් එකක්,
ट्रेन लाइन එකත් බ්‍රේක් කරන් බූලිෂ් කැන්ඩල්යක් හැදිලා තියෙන්නේ අපට පුළුවන් එතකොට බය නැතුව 2 මිනිත් වගේ ට්‍රේඩ් එකක් අප් එකකට දාගන්න හරි මේ ඔයාලට පේනවා chart එකේ අවුලක් නෑ අපි ට්‍රේඩ් එක ප්ලේස් කරලම කතාවට සෙට් වෙමු අප් එකකට යනවා ආය ට්‍රේඩ් එකක් 2 මිනිත් ප්ලේස් කරමු හරි ඔන්න විනාඩි 2යි රිස්කි වැඩක් හැබැයි शुअर शॉट मेक अनिवार्य प्रॉफिट ट्रेंड नोने मुकद मे यान ट्रेंड के हेटियर अडुम कैंडल हतरक हो पहाक्कत उड़ते याना वहां मैं मुकद स्ट्रोंग आव डाउन ट्रेंड का तमा में विधिर रिवर्सल उने मुकद उड़ा था रेसिस्टेंस लेवल ने कुत्ती है ना वाने उड़ा ट्रेंड लाइन ने कुत्ती है ना मेन ट्रेंड के हरी ये तो वोट एक को उड़ा मेन ट्रेंड के टे अन्नो ने रहता उड़ा थी ना रेसिस्टेंस लेवल लेकर अन्नो ने එතකොට ගොඩක්ම චාන්ස් එක තියෙන උඩට යන්න. හරි ට්‍රේඩ් එක අනිවාර්යෙන් උඩට යන ඔය දැනටත් අප් එකකට ආවා. අපි බලමු විනාඩි දෙකේ අපේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මන්නම් කියන්නෙම මේ වගේ රිස්කි වැඩ නොකර ඉන්න තරමට හොඳයි. මොකද මේ වගේ ෂුවර් කරලා ගන්නේවත් අනිත් පැත්ත කරගෙන වෙලාවල් තියෙනව නැත්තේ නැහැ. හැබැයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ මේ වෙලේ හැදිලා තියෙන පැටර්න් එකත් එක්ක ගොඩක් දුරට මේ යන දැන් මේ සිටුේෂන් එක ගත්තාම මේ වෙලේ chart එකේ තියෙන විදිහට අප් එකකට යන්න ඉඩ තියෙන නිසා හරි එතකොට සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ 5 මිනිත් බලාගෙන ටිකක් වැඩි ටයිම් ෆ්‍රේම් එකකට ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්න එක මොකද 5 මිනිත් බලන් 2 මිනිත් වගේ ට්‍රේඩ් එකක් ප්ලේස් කරනවා කියන්නේ ටිකක් රිස්කි වැඩක් හැබැයි कैंडल के हेदन विधि बल कलीन कैंडल टी हेदन विधि मे ओल ऐडिया तिब निशातमी मम्म मे ट्रेड प्लेस करे बला क्यू वगेम हाथर कैंडल बोलिश उड़ट हेदन आ रीति मे दी अद दवसान हाथर ट्रेड तीन हिस्ट्री क्यू अद दाप पलवनी ट्रेड प्रॉफिट देवनी ट्रेड प्रॉफिट करा 100% तुंगनी ट्रेड 100% लॉस अभी हितवे डाउन ने का क्या ही किया है भाई एक आप हेगड़ किए दें हाथर ने ट्रेड है तो अन्ना प्रॉफिट कला 1 मिनट डाउन की हिलना ये लग मिनट में आप हेगड़ अभी लगी है ना हर यूँ ना लॉस्से का ऑटोमेटिकली कवर होना मनी मैनेजमेंट के डानो आप अपना तब एक का ट्रेड का प्लेस कर गाना पुलवा हर इतनी नॉन दें तो माँ डिसीजन ने का गाना दिए ने माँ में का 30 मिनट हायर ट्रेड का प्लेस करना हम ट्रेड प्लेस करने हेतु गोलना वाला स्ट्रांग बोली स्कैंडल खेदें अरे मे आना ट्रेन लाइन ने कत हम उड़ती रेसिस्टर लाइन ने कत ब्रेक करें अनिवार्य उड़ती मेन ट्रेन लाइन ने कट गिहिल आए डाउन नहीं गलतमें मगे एनालाइज दिए अरे मुकद स्ट्रांग विधि आप हेकटे बला कैंडल वाले ලොකු වීක් එකක් නැහැ සාමාන්‍ය normal up trend එකක් විදියට උඩට යනවා හරි ඒක confirm කරගන්න පුළුවන් කලින් හැදුණු twist bottom එකක් තියෙනවා ඒකෙත් නිකන් retest වීමක් වගේ තමයි වෙලා තියෙන්නේ ආය දෙවණියටත් හැදිලා ඒක up එකටම යන්න හදන්න හරි ඉතින් candle එක හැදෙන විදිහනොත් ඕගොල්ලන්ට තේරෙනවා පොඩ පොඩ down එකකට ආවට up එකට යන්න තමයි ඉඩ තියෙන්නේ ගොඩක් අපි බලමු ඉතින් මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. එතකොට මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් උනත් ලොස් උනත් අපි මෙතන ඉන්න හැට අද දවසේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද අපි දවසට ට්‍රේඩ් පහයිනි දාන්නේ. එතකොට ඔන්න පළවෙනි දෙක ප්‍රොෆිට් කරා, තුන්වෙනි එක ලොස් උනා, හතරවෙනි එකත් ප්‍රොෆිට් කරා. අඩු ටයිම් ෆ්‍රේම් එකකට දාලා අද වීඩියෝ එක මම කතා කරෙත් ඔයගොල්ලන්ට වැඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරමු කියලා. එහෙම කියලාත් ඔන්න අඩු ටයිම් ෆ්‍රේම් එකකට දාන්න උනා. एवल तीब ट्रेंड दें पास ट्रेड प्लेस कर लिये मेदन पास अभी मनी मेनेजमेंट ट्रेड करने का नवा अरे दिन मे आना अतर तुरा पड़ी देखा दिन अरे गोडा प्रश्न मेटा स्कीप नौकर मुकद लोक देखना पुलवांग गोडाई मे वेरदी मत मे टेक्निकल एनालिसिस कमारोई अभी दाने ट्रेड लॉसवा අර විනින් රේෂියෝ එක හදා ගන්න බෑ දැන් බලන්න මේ ට්‍රේඩ් එකත් මම ප්‍රොෆිට් කළොත් මම ට්‍රේඩ් පහක් දාලා එකයි ලොස් 180ක් ඒ කියන්නේ 10ක් දැම්මොත් එතකොට 8ක් නේ එතකොට 180ක විනින් රේෂියෝ එකක් තියෙනවා ඉතින්
डिमो एक 80 කියන්නේ රියල් එකට ආවට 160ට ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් පොඩි හරි. මෙතෙන්ට එන්න මේක අමාරුයි. අර ටෙක්නිකල් ඇනලිසිස් කියන එක සපෝට් ලයින් විතරක්වත්, ට්‍රෙන්ඩ් ලයින් විතරක්වත්, කැනල්ස්ටික් පැටර්න් විතරක්වත්, චාර්ට් පැටර්න් විතරක්වත් නෙමෙයි. ඔය ඔක්කොගේම එකතුවක්. ඒ එකතුවට ඔයාලගේ අත්දැකීමුත් එකතු කරගන්න. ඔයාලගේ පුරුදු කිරීමත් එකතු කරගන්න. පුහුණුවත් තාගන්න. එතකොට තමයි මේක ලස්සනට ගමනක් යන්න පුළුවන් අඩිතාවලමක් හැදෙන්නේ. මොකද පළවෙනි පින්ම ඔය ටෙක්නිකල් ඇනලිසිස් ඉගෙන ගන්න දේ තමයි ඔයාලට පට අමාරු. ඒ පඩිය ගොඩක් උඩ දීන්නේ. ඒ පඩිය නැංගට පස්සේ ඉතුරු පඩි ටික ඔයාලට ලස්සනට පියවරෙන් පියවර පියවරෙන් පියවර එන්න පුළුවන්. හරි, ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක දිග වුණත් දැන් ලොකු ටයිම් එකක්නේ. දිග වුණත් මම මේ දේ කීවේ ඒ දේ පුළුවන් තරම් try කරන්න. අනිත් දේ තමයි මම මේ CJ channel එක හරහා group එකක් හැදුවනේ CJ.net කියලා. ඒ group එක හැදුවේ ඕගොල්ලන්ට එකතු වෙලා chart analyze කරන්න පුළුවන් වෙන්න. දැන් video chat එක තියෙනවා. ඒක හැම වෙලේම use කරන්න කට්ටිය. මොකද මට හැම වෙලේම එන්න time එකක් නැති වෙයි. හැබැයි මම ඕගොල්ලන්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයලා දීලා තියෙන්නේ. group එක හදලා දීලා තියෙනවා. group එකේ admin ලා ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ තෑග්ස් කරන්න ඕනේ කට්ටිය ඉන්නවා. මම අර එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මතක් කරලා අනිත් අයගේ ඉතිරි දෙයි කියලා මතක් කරේ නැහැයි කියලා නම් වශයෙන් කියන්න යන්නේ නැහැ. නන් අයුරින් උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මම තනියම පටන් ගත්ත දේ සක්සස් කරගන්න ගොඩක් අය විවිධ අයුරින් උදව් කරා. එතකොට අද වෙනකොට channel එක වගේම group එකක් හොඳ තැනක තියෙනවා. බලන්න ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් හැම වෙලේම ඇක්ටිව් 1400කට වැඩි පිරිසක් ඉන්න බයිනරි ට්‍රේඩින් ඉගෙන ගන්න අපි ගාව ටීම් එකක් ඉන්නවා. ඉතින් ඔයාලා පුළුවන් තරම් try කරන්න chart එක analyze කරන්න. හරිද? chart එක analyze කරන්න ඔයාලා නොදන්න දේවල් අනිත් අයගෙන් ඉගෙන ගන්න. එයාලත් එක්ක එකතු වෙලා entry ගන්නකොට ඒකේ තියෙන ලොකුම chance එක තමයි මොකද මම දකින entry නෙමෙයි ඔයාලා දකින්නේ. මම දකින්න රිස්ක් එක නෙමෙයි ඔයාලා ගන්න. එතකොට ඔයාලට අර හැමෝගෙම අදහස් එකතු වෙලා ඒ හැමෝගෙම අයිඩියා ගත්තහම ස්ට්‍රොง එන්ට්‍රියක් ගන්න පුළුවන්. එතකොට ඔයාලා තනියම ට්‍රේඩ් කරනකොට ඔය දේවල් ටික මතක් වෙනවා. හරි? මං හිතනවා කියපු දේ තේරෙන්න ඇති කියලා. හරි, පැහැදිලි නේද? ඒ කියන්නේ පුළුවන් තරම් try කරන්න ඕනේ අපි අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න කියන එකෙන් මම අදහස් කරේ මෙහෙමයි. දැන් මේක හිතන තරම් ලේසි නෑ කිව්වනේ මම. එතකොට මේක ඔයාලට ඉක්මනට දියුණු වෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ප්ලීස් මාස 3ක් 4ක් මේක කට්ට කාලා මේක ඉගෙන ගන්න. මොකද ඔයාලට ඔය කියන සුරංගනා කතා කවුරුත් නැහැ රියල් ට්‍රේඩ් කරන්න ආවහම. ඔයාලා තනියම ඉන්නේ. එතකොට ඔයාලා එවලේ ගන්න තීරණේ තමයි ඔයාලා ප්‍රොෆිට් වෙනවද ලොස් වෙනවද කියන එක තීරණය කරන්නේ. අපි හැමෝටම සල්ලි ප්‍රශ්න තියෙනවා. ඕකේ, මම ඒක පිළිගන්නවා. මොකද මටත් තියෙනවා, ඔයාලටත් තියෙනවා, අපි හැමෝටම තියෙනවා. එතකොට අපට තියෙන සල්ලි ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉක්මනට පෝසත් වෙන්න කියලා හිතාගෙන අපේ ඒ තියෙන ප්‍රශ්න වලට ඉක්මනට සල්ලි හොයන්න ඕනේ කියලා හිතාගෙන ට්‍රේඩින් කරන්න යනවනම් කීයටවත් බයිනරි ට්‍රේඩින් වලින් නෙමෙයි කිසිම ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකකින් ඕගොල්ලන්ට ගොඩ යන්න බෑ. තිත්ත ඇත්ත ඕක. කෝස් කරන කට්ටිය ඕවා කියලා දෙන්නෙත් නැහැ. හරිද? එයාලා හදන්නේ කෝස් එකේ ගාන ගත්තා. ඊට පස්සේ ඩොලර් ටික විකුණ ගත්තා. ඔයාලා ලොස් වෙන එකනොත් කමිෂන් එකක් ගත්තා. ඔයාලව හරලා දැම්මා. ඔයාලා ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් එයාලට ආයේ වැඩක් නැහැ. ප්‍රොෆිට් කරන කට්ටිය කීප දෙනෙක් ඉන්නා. මොකද ඕනම තැනක බෝරු ගහන තැනක වුණත් 100ක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නේ ප්‍රොෆිට් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රූෆ් ටිකක් දානවා. හැබැයි ඒගොල්ලොත් දීර්ඝ කාලීනව ප්‍රොෆිට් කරන්නේ නැහැ. බොහොම කෙටි කාලකදී එයාලගේ ප්‍රොෆිට් එක නැති වෙනවා. එතකොට එයාලට අර කෙටි කාලීන ප්‍රොෆිට් එකකට විතරයි යන්නේ. හරි? ඉතින් කතාව අතරේ පොඩ්ඩකට නවත්තන බලන්න ට්‍රේඩ් එක ලොස් පැත්තකට යනවා. බය වෙන්න එපා. මේක තව විනාඩි 23ක් තියෙනවා මේ ට්‍රේඩ් එක ෂුවර්. අනිවාර්යෙන් අර මං කියපු විදිහට උඩ ට්‍රෙන්ඩ් ලයින් එකටම එනවා. මොකද හැදුණු පැටර්න් එකත් එක්ක
මම දැකලා නැහැ මම ට්‍රේඩ් කරනකොට මේ අවුරුදු දෙක තුනේම ඒ පැටර්න් එක හැදිලත් ඒ විදිහට ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් වෙලා ආය ඩවුන් එකකටම ඇවිල්ලා. ඉතින් ඒ නිසා මට ෂුව මගේ එන්ට්‍රිය මම මේක සෙල් ඇට් මාකට් නොදී අල්ලන් ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම කියලා අන්තිමේ මට කමෙන්ට් වලින් හොදේ වහගන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් මම ලොස් වෙලා නැහැ. මට මේක ෂුව නිසායි මම කියන්නේ. අපි බලමු මොකද ට්‍රේඩ් එකට වෙන්නේ කියලා. හරි, එතකොට ප්‍රොෆිට් ටේබල් එක පැත්තේ ත්‍රවමක් යම් බලන්න. ඔය අතරේ හරි, ඉතින් කලින් ගියපු ට්‍රේඩ් එකේ තියෙන මේ ලොස් එක ඊට පස්සේ ඊළඟ ප්‍රොෆිට් කරා. හරි, ඒක හැම මේවෙද්දි තව පොඩි කතාවක් කියන්නම් ඕගොල්ලන්ට. හරි, ට්‍රේඩ් එකේ මම රන් වෙනවා. කලබල වෙන්න එපා. මම අතින් ට්‍රේඩින් වියු එක ඩිලීට් වුණා. අපි ආයෙක රිකව කරගමු. ඒ අතරේ මම කතාව කියන්නම්කෝ. ට්‍රේඩ් එක හොම්ම ප්ලේස් වෙන අතරේ මේකයි. දැන් ගොඩක් වෙලාවට අපි ට්‍රයි කරන සමහර දේවල් තියෙනවා වැරදි. මොකද ඔයාලට මතකද දන්නේ නැහැ, CJ channel එකත් එක්ක ඕගොල්ලෝ හිටපු කෙනෙක් නම් දන්නවා, මම එක වීඩියෝ එකක් කරා gambler versus trader කියලා. හරි, gambler versus trader. එතකොට මම මේ gambler versus trader කියන වීඩියෝ එක හරහා ඕගොල්ලන්ට කියලා දුන්නේ, දැන් අර මම උනත් බැලුවේ මුලදී ඉක්මනට දිනු වෙන්න, කෙටි ක්‍රම හොයන්න. මම කෝස් කරා, මම ඊට පස්සේ pay කරලා බොට්ලා ගත්තා. මොකද කාලයක් තිබ්බනේ බොට් ලගින් ගේම ගහන්න පුළුවන් කියලා. ඉතින් ওই දේවල් මාත් කරා. ඩොලර් 450කට බොට් කෙනෙකුත් ගත්තා. ලක්ෂයක් කිට්ටු වෙන්න. හැබැයි සති දෙකයි account එක 100%ම wash. ඕවන්න බොට් කෙනෙක් ගත්තා. එයා දැම්මේ පහට අණ්ඩ එක විතරයි. හරි, මාටින් ගේල් වලට යනවා. අන්තිමේ සතියක් දෙකක් profit කරා. නැත්තේ නැහැ. සතියක් කියන්නේ දවස් 10ක් විතර වගේ profit කරා. එතනින් පස්සේ පට්ට ලොස්. එතකොට මම කියන්නේ කෙටි ක්‍රම හොයන්න එපා. ඔයාලා නිකමට හිතන්නකෝ මේ බයිනරි ප්ලැට්ෆෝම් එකේ දැන් මේ වම් පැත්තේ උඩ ඕගොල්ලන්ට පේනවා ට්‍රස්ට් බයි ට්‍රේඩර් සින්ස් 2000. ඒ කියන්නේ 2000 ඉඳන් මේ කම්පැනි එක සාර්ථක ගමනක් ආව ප්ලැට්ෆෝම් එකක්. කැෂි එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපට ඕන වෙලාවක ඩිපොසිට් කරන්න පුළුවන්, ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්, ලයිව් චැට් එක ඕන වෙලාවක තියෙනවා, ඩිරෙක්ට් කෝල් එකක් ගන්න, චැට් එකක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැනේ. වෙරිෆිකේෂන් එක වුණත් විනාඩි 5ක් ඇතුළත කරගන්න පුළුවන්. ડોකියුමන්ට් ටික අප්ලෝඩ් කරා, ලයිව් චැට් එකට ගියා, කතා කරා. හරිද? එතකොට යාළුවනේ මේක මේ අපි හිතනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තියෙනවා මේකේ. ඒ කියන්නේ වැඩි දෙනෙක් මේකේ ලොස් වෙන්නේ. ඔය ඇත්ත තේරුම් ගන්න. එතකොට ඔයාලා කොච්චර හිතුවත් කෙටි ක්‍රම හොයලා මට තාමත් hina යන දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ඉන්න පිරිසක් කොහොමද මේ වගේ platform එකකින් සල්ලි හොයන්න පුළුවන් strategy ගොඩක් හදන්නේ. හරි, basic course, higher advanced course, special winner strategy course. ඒ විතරක් නෙමෙයිනේ, තව ගොඩක් ඒවා තියෙනවානේ. ඉතින් අපි ට්‍රේඩ් එකත් ඕපන් කරමුකෝ. නැත්තම් ඒකත් නියන් ඕගොල්ලෝ හිතයි ආ මේ කෝ ට්‍රේඩ් එක නැහැනේ අපිට මොකද උනේ කියලා. ඉතින් තාම ලොස් පැත්තට තියෙන්නේ, බය වෙන්න එපා, මේක ප්‍රොෆිට් එකකට එනවා. හරි, ඉතින් අපි ට්‍රේඩින් වියු එකත් ඕපන් කරගමුකෝ. හරි, මොබයිල් සයිට් එකට දාලා ඊට පස්සේ අපි කතාව කම්ප්ලීට් කරා. යන් ආයේ 5 මිනිත් එකම ලෝඩ් කරගමු. මං හිතන්නේ අද තමයි දිගම වීඩියෝ එක. මොකද තව ටයිම් එකක් තියෙනවා. එන් කමක් නැහැ. ඉතින් මොකද ඕගොල්ලන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් නිසා කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි බලමු ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. ඉතින් බලන්න දැන් ප්‍රොෆිට් පැත්තට යන්න. ඉතින් බලන්න අප් එකකට, අපේ ප්‍රොෆිට් පැත්තට ගිහිල්ලා ආය ඩවුන් එකකට ඇවිල්ලා ආය අප් එකකට යනවා. ඉතින් මේ යන අප් එක අනිවාර්යෙන් දිගටම අප් එකකට යන්න ඕනේ පොතේ හැටියට. හරි, ඉතින් ඔන්න ඒකත් කියලා අපි කතාව නැවැත්තුවේ කෝස් කරන ස්ට්‍රැටජි ගැන. හරි, ඉතින් ස්ට්‍රැටජි එකක් කියන්නේ මෙහෙමයි. දැන් මම වුණත් මගේ channel එකේ බැලුවත් ඔයාලට මුලදී ටික් ට්‍රේඩින් ගැන කියලා තියෙනවා. නැත්තම් මේ වීඩියෝ ටික අයින් කරලා දාන්න ඕනේ. දැන් කාලේ හරි, මොකද ස්ට්‍රැටජි නෙමෙයි, ඒක නිකන් මෙතඩ් එකක්. ඒ කියන්නේ අපි එක දිගට ට්‍රේඩ් දානකොට
ඒ ට්‍රේඩ් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හිතන්න ට්‍රේඩ් දානකොට එක දිගට අපි ට්‍රේඩ් දා යනවා සමහර විට ට්‍රේඩ් 10ක් 15ක් 20ක් වගේ දානකොට 1යි 2යි ලොස් වෙන්නේ. එතකොට අපි මේ ට්‍රේඩ් දාපු ක්‍රමේ අපි අනුගමනය කරපු මෙතඩ් එක අපි හිතනවා මේක ප්‍රොෆිට් කරන්න පුළුවන් මෙතඩ් එක ස්ට්‍රැටජි එකක්. ඔන්න ඔහොම හිතලා අපි ඒක ස්ට්‍රැටජි එකක් විදිහට හදාගෙන ඒකට වැලියු එකක් ඇඩ් කරලා සෙල් කරන්න හදනවා. දෙන්න එහෙම කරන්න ඕනේ නෑ මන් නම් දකින්න විදිහට. මොකද එහෙම ස්ට්‍රැටජි හදන්නත් බෑ. හරි මම බොහොම පොඩි මිනිස්සේ. හැබැයි මට වැඩිය කම්පියුටර් ගැන ඒ වගේම මේ IT ශාස්ත්‍රය ගැන, ට්‍රේඩින් ගැන, මාකට් ගැන, ඇනලයිසින් පාර්ට් ගැන, ෆන්ඩමෙන්ටල් ගැන ගොඩාක් දන්න හොඳට ඉගෙනගත්ත ලොකු මිනිස්සු රාශියක් ඉන්නවා. ඒගොල්ලෝ ලොස් වෙන්නේ නැද්ද? එයාලා account හදාගෙන profit කරන්නේ නැද්ද? එයාලා ලොස් වෙන්නේ නැද්ද? එතකොට එයාලටත් බැරි නම් මේක හොඳ ස්ට්‍රැටජියක් සාර්ථක හැමදාම profit වෙන ස්ට්‍රැටජියක් හදාගන්න අපි කොහොමද ලංකාවේ ඉඳගෙන මේ වගේ දෙයක් කරන්නේ? හරි එයාලා කරන්නේ මේකයි. ඉතින් අර තමන්ගේ අතේ සල්ලි තියෙනවා නම් තමන්ට පුළුවන් අනිත් අය හොඳට අන්දලා ඒකෙන් හොඳ ගාණක් හොයාගන්න. ලංකාවේ වෙන්නේ ට්‍රේඩින් වල ඔන්න ඔය සුරංගනා කතාව. මොකද හීන ලෝක ගොඩාක් මවනවා අපේ දුප්පත් කොල්ලන්ට. ඒ හීන පස්සේ ගිහිල්ලා දවසට ලක්ෂයක් දෙකක් හොයාගන්න ඒගොල්ලෝ කෝස් කරනවා. රෙෆරල් ලින්ක් එකෙන් ජොයින් වෙනවා. ඩොලර් ටික ගන්නවා ලොකු ගණන් වලට. අන්තිමේ ලොස් වෙන කෙනුත් එයාලා කමිෂන් එකක් අරගෙන ඕගොල්ලන්ව ඇතැරලා දානවා. ඉතින් මේ දේවල් ඇති. ඒව නවත්තන්න ඒවට අහු වෙන්න එපා. මේක තමයි හරි ක්‍රමේ. ට්‍රේඩින් කියන්නේ මෙන්න මේවට. චාට් එකක් ඇනලයිස් කරලා හරි එන්ට්‍රියක් අරගෙන ලොස් වුණත් කමන්නේ නැහැ. ලොස් වෙන්නේ නැත්තේ නැහැ. ලොස් වෙනවා. ලොස් එක අවම කරගෙන මනි මැනේජ්මන්ට් එකට මයින්ඩ් කන්ට්‍රෝල් කරලා සාර්ථක ගමනක් යන්න. පුළුවන් නම් ඔයා මාසයක් ට්‍රයි කරලා මම කියපු මනි මැනේජ්මන්ට් එකයි මම කියපු මයින්ඩ් කන්ට්‍රෝල් එකයි මම කියලා දුන්නු චාට් පැටර්න්, කැනල්ස්ටික් පැටර්න් ඒවා ටික අරගෙන හරියට පුරුදු වෙලා මාසයක් ට්‍රේඩ් කරලා ඔයාගේ account එක අප් කරන්න බැහැයි කිව්වොත් ඒක මට ඩිරෙක්ට් පර්සනල් හරි කතා කරන්න එහෙම වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මම වගකීමෙන් කියන්නේ මේක තමයි හරි පාර. මෙන්න පාර පෙන්නලා තිනවා එන්නේ පාරේ. බොරුවට මිරිඟු පස්සේ යන්න එපා. මොකද group එක ඇතුලෙත් මම දැකලා තියෙනවා post විකුණනවා, dollar විකුණනවා, ඒවට අහු වෙන්න එපා. ඔයාලට dollar ගන්න ඕන නම් P2P එක හරහා ගන්න. ඔයාලට P2P එකේ buyers ලව sellers ලව sure නැත්තම් විතරක් ඔයගොල්ලෝ රුචිකින් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මුලින් ඉඳන් ගනුදෙනු කරපු කෙනෙක් තමයි රුචි කියන්නේ. එයාව මම ප්‍රොමෝට් කරේ එයාගෙන් කිසිම බලාපොරොත්තුවක් කිසිම ආදායමක් අරගෙන නෙමෙයි. එයා එයාගේ ගමන හරියට යන මිනිස්සෙ. ඉතින් මේ වගේ හොඳ මිනිස්සු කිහිපයක් අපි එකතු කරගමු. එතකොට පුළුවන් තරම් බලන්න ඔයාලා මහන්සියෙන් හම්බ කරගන්න සල්ලි නාස්ති නොකර කීයක් හරි තව වැඩි කරගන්න. හරි අනිත් දේ තමයි ඒකත් කියන්න ඕනේ. අර ඉගෙන ගන්න එක නවත්තලා ට්‍රේඩින් කරන අයෙක් ඉන්නවා. වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් ප්ලීස් එහෙම කරන්න එපා. මොකද මුල් තැන දෙන්න ඉගෙනීමට මුල් තැන දෙන්න ඔයාගේ රැකියාවට ඒක ඔයාගේ අනිවාර්ය ෂුවර් ෂොට් ඉන්කම් එකක්. ඒ කියන්නේ මොන වැඩේ කරත් ඔයා ඉගෙන ගත්තොත් ඔයාට හොඳ රැකියාවකට යන්න පුළුවන්. මොන වැඩේ කරත් ඔයා ජොබ් එක කරොත් මාසෙ අන්තිමට පඩියක් හම්බෙනවා. ට්‍රේඩින් කියන එක අවුරුදු 5-6ක් ගිහිල්ලා අපේ ඇඟට හරියට සෙට් වෙනකන් පාර්ට් ටයිම් කරන්න. මෙච්චර කියලා දෙන මමත් ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරන්න. මම අර CJ.net එකේ ප්‍රයිවට් ලිමිටඩ් කියලා වෙනම BR එක අරගෙන පිළිවෙලට රෙජිස්ටර් කරලා සිග්නල් සර්විස් එක ෆ්‍රී දෙන්න ඔෆිස් එකක් හැදුවත් මම එතන නිතරම රැඳෙන්නේ නැහැ. මම ඒක කරන්නේ පාර්ට් ටයිම්. මගේ මේන් ජොබ් එක මම කරන හැකියාව. මට තාම ට්‍රේඩින් ගැන නොලෙජ් එක මදි. මම තාම ෆන්ඩමෙන්ටල් ගැන ඉගෙන ගන්නවා. මොකද මම දකින රියල් ට්‍රේඩින් තියෙන්නේ මේ බයිනරි වල වොලටිලිටි ඉන්ඩෙක්ස් එකේ නෙමෙයි. මම ඔයාලව එක්කයි යන්නේ යාළුවනේ ෆොරෙක්ස් මාකට් වල කරන්සි මාකට් වලට. එතකොට ඊට අමතරව ඒ හොයන ගණන් බයිනන්ස් වල ඉන්වෙස්ට් කරලා පොඩි කොයින් ටිකක් අරගෙන ඒ වගේම ෆ්‍රී ටෝකන් තියෙන ඒව ගැන ඉස්සරහට කියලා දෙන්නම්.
මොකද එකතු වෙලා ගමනක් යමු මගේ අදහස තියෙන්නේ එක දෙයක් ගැන විතරක් කියලා දෙන්න නෙමෙයි මම එහෙම කියන්න හේතුව මොකද මේ ඔන්ලයින් සල්ලි හොයන එක ගත්තාම වැඩි හරියක් දියුණු වෙලා ඉන්නේ වැඩි හරියක් රත්තරන් මුදු මාල දාගෙන හොඳ වාහනවල යන්නේ කෝස් කරපුවා හැබැයි මේ කෝස් වලට ගිහිල්ලා ඉගෙන ගත්ත මිනිස්සු තාමත් දුක් විඳිනවා හිටපු දැනෙනු වලපල්ලි अरे मामा हितना ये कथावट एकंगा कमेंट बेनल कमेंट प्रश्न आने मामा कमेंट डिलीट करना कुनहर पे बेनपु कमेंट पवा समहार वीडियो वाले कमेंट सेक्शन तीना मुकद मिनी विविध आकार एक मिनी इन्नो मामा मेक फ्री दुनट तब समहार इन्नो मे मगे वाल फ्री की दिन मुकद थमंट वैडिय मेनकने कीहलटे आई गेला अब मन हर गेमती අද මට පට්ට සතුටුයි මොකද මම අසනීපෙන් හිටියත් මම මේ වීඩියෝ එක දාන්න හේතුවත් ඒක මට එක්කෙනෙක්ද කතා කරලා කියනවා අයියෝ ඔයාගේ වීඩියෝ බලලා ඩොලර් 2700 ගානක් ලොස් වෙලා හිටපු මම අද පළවෙනි පාරට ඩොලර් 500ක් සෙල් කරා ඉතින් මට මාර සතුටක් හිතෙනවා මම සති දෙකක් තුනක් විතර මහන්සියලා තමයි ඒක හොයාගත්තේ හැබැයි මම දන්නවා දැන් යන්න ඕනේ ක්‍රමේ ගොඩක් ස්තුතියි ඒ වගේම පුළුවන් නම් වොයිස් එකත් එක්ක වීඩියෝ දාන්න ඒක අපට ගොඩක් වැදගත් චාට් එක ඇනලයිස් කරන්න. ඉතින් මම කල්පනා කරේ යකෝ මම දන්න දේ මෙහෙම මිනිස්සු ටිකක් වැඩ ගන්නවා නම් ඇයි මම වොයිස් එකත් එක්ක අසනීපෙන් හිටියත් ප්‍රශ්නයක් නැහැ මේක කියලා දෙන්නේ නැත්තේ. මොකද ඒක වෙන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ කරන්න ඕනනේ. එතකොට මෙච්චර ලොකු ටයිම් එකක් අරගෙන මං හිතන්නේ මේ ඩොලර් 20 अकाउंट अप कर मुखीन मे वीडियो सेशन के मे वीडियो के विनो वेडिम टाइम मे आगती अरे वेडिम टाइम मे पैकेट वेडिया पैकेट आसन वगे वेडिया तीन तीन विना दहाक तीन ट्रेड क्लोज बला मं क्यू वगेम अपेटना अपेक हेटे बला स्ट्रांग इकिंग अपेक मेक डाउन हेरे अरे मंकी ट्रेन लाइन नगेट मनिवार चार्ट अपेकटे आना हर दिन किए अरे विस्तर दिन अलवट दागा लंकावे ऑनलाइन साली होयला दीवन गुडक कटे कोस करना है अरे बाइनरी गेना ड्रॉप शिपिंग गेना फाइव फ्रीलांस गेना कोस करना है सर लकीला हितागन अवंकरण कट्टी इन तमंगे धनुमट वैल्यू का हरिगानकट हरी धनुमक दिन कट्टी इन एगोल गरुगर मुकदमे हेमोट मटवादी हेमन मंका मटगन कमती हे भाई असाधारण कथानकर इन्ने मुकद मम करना वेरेद हरी वालट हरिदया कील दिन वाल वेरदी पारे की हिल वाल विनाशन ए तपराधे सा प्लीज मं हितन कीयपुदेवा तेरे मुदट हितट गे ट्रेड इन नुलीन गोडे इकम मग मेकिन अरे वेन किसीम क्रम आज हरिदे आप ट्रेड तो प्रॉफिट पेनवा अभी बला निमुटिया मुकद अतरे तब पड़ी कथा वक्तना किया मुकद टाइम मेक बहुम अडवेला मुकद गुड कट्टी आहन देता मे हेमदेम फ्री की पास सिग्नल सर्विस पेड सर्विस एक कुहमद करेक मेहमे मम्मी हेमदेम फ्री की मुखने में आत्मतृप्ति मुकद मम कील दिन देखा विन क्या किसी का नोयागन या सतुट निन्नोकी अट सतुट अरे वेन किसीम देगट नेमे ए प्रश्न उत्तरे एकदम अनीतम सीजी डॉट नेट के सिग्नल सर्विस पास पेड सर्विस करना खबदावत नह मुकद मम ग्रूप कीपद नेक्टम कथागर कमल अय्या विस्की लखन कीपद नेक्टम इन एगोलो नोकिवागोल्लांट मैं कथागल की मेहम दियानवा मातकना मुकद कमल अत्र कमती ऑफिस कदनो मेषीन गना मम गाने
එතකොට AC හදලා ඔක්කොම කරලා අපි එකතු වෙලා chart analyze කරමු. අපි එකතු වෙලා team එකක් විදිහට analyze කරලා අපි video chat එකක් හරහා අපි ගන්න entry එක අනිත් අයටත් නොමිලේ දෙමු. අපි ගන්න entry අනිත් අයට නොමිලේ දුන්නයි කියලා අපට සත පහක්වත් නැති වෙන්නේ නැහනේ. හැබැයි අපිට පුළුවන් හිතන්න දැන් මගේ cj.net group එකේ 1400ක් ඉන්නවා. ඔය 400ෙන් 1400ෙන් මම දන්නවා 100ක් විතර ඇරෙන්න ඉතුරු 1300ම loss. අනිවාර්යෙන්. ඔයාලා මම එහෙම නැහැ මීට වැඩි ඉන්නවා කියලා හිතනවනම් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව profit table එකේ යටටම ගිහිල්ලා බලන්න ඔයාලගේ තියෙන profit එකක්ද loss එකක්ද කියලා. හරි? ඉතින් ඒක recover කරගන්න තමයි අර චාන්ස් එක දෙන්නේ. එතකොට අපි ලොකු ස්ටේක් වලට අපි ලොකු කැපිටල් වලින් දාලා යනවා. එතකොට මං කියව පඩියක් දෙන්න වෙන්නේ නැහැ. මොකද මම හැමදේම ෆ්‍රී කරනකොට මම එතන රෙන්ට් අවුට්, මම එතන කරන්ට් බිල්, එතකොට ඩේටා වලට යන ඒවා ඒ ඔක්කොම මම කොස්ට් එක දරාගෙන කරනකොට මට තව පඩියක් දෙන්න බෑනේ එතෙන් දෙන අයට. එතකොට මම කිව්වේ පඩියක් දෙන්න වෙන්නේ නැහැ. ඕගොල්ලොත් account එකට යම් කිසි ඩොලර් ගාණක් දාගෙන එකතු වෙලා ට්‍රේඩ් කරමු. loss වෙන්නේ නැතුව ට්‍රේඩ් කරමු. අපි loss වෙයි. මොකද signal service එක මම දන්නවා මට 100ට 100ක් profit වෙන්නම ට්‍රේඩ් දාන්න ඔයාලට signal service එකක් දෙන්න බෑ. හැබැයි මාසේ අන්තිමේ profit එකකට යන්න, පොඩි හරි profit එකකට යන්න අනිවාර්යෙන් උදව් කරනවා ඔයගොල්ලන්ට. හරි, ඉතින් ඒක කරන්නේ කොහොමද, ඒක කවදින්දන්ද පටන් ගන්නෙ, ඒ සියලු විස්තර ළඟදිම කියන්නම්. ඒකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. හරි, ඉතින් දැන් මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් break වෙලා දිනවා. මොකද ඔෆිස් එක වෙනම හදා ගන්න ඕනේ, බඩු ටික ගන්න ඕනේ, හැමදේම ටිකක් ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි එකතු වෙලා ගමනක් යමු. හරිද? ඉතින් ඒ නිසා පුළුවන් තරම් try කරන්න ඕගොල්ලෝ ඒක පටන් ගන්නකම් තනියම ඉගෙන ගන්න. මොකද මම මතවත්, එහෙම නැත්නම් CJ channel එක මතවත්, එහෙම නැත්තම් cj.net group එක මතවත්, එහෙම නැත්තම් මම දෙන්න හදන free signal service එක මතවත් ඕගොල්ලෝ යැපෙන්න හදන්න එපා. තමන් දන්න දේවල් වලින් තමන්ගේ දැනුමෙන් ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්න. මොකද මේ කියන මම හදිස්සිය හෙට මැරුණොත්, මොකද ජීවිතය කියන එක කියන්න බෑ. සම්පූර්ණ වැඩ ටික නවතිනවා. ඒ නිසා පුළුවන් තරම් මේව ඉගෙන ගන්න. මොකද මම මේ වීඩියෝ දාලා වීඩියෝ ටික පිළිවෙලට හදලා මේව කරේ ඕගොල්ලන්ට පුළුවන් තරම් මේ දේවල් සරල වෙන්න. දැන් බලන්න ඔයාලා කැන්ඩල්ස්ටික් පැටර්න් ගත්තත් ඔක්කොම එක දිගට කොනකින්ම වීඩියෝ 20 ගානක් බලන් ගියාට කිසි තේරුමක් නැහැ. වීඩියෝ එකක් දෙකක් බලන්න. බලලා මුලින්ම ගන්න කැන්ඩල්ස්ටික් පැටර්න් මේවා, chart පැටර්න් මේවා ප්‍රධාන ආකාර දෙකයිනේ තියෙන්නේ. එකක් ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් වෙනවා. අනිත් එක ට්‍රෙන්ඩ් එකක් රිවර්සල් වෙනවා. එතකොට අනිත් ඔළුවට ගන්න ඕන දේ තමයි ඔය ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් වෙන හැම චාට් එකකදීම, හැම පැටර්න් එකකදීම ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් වෙනවද? ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් වෙනවයි කියන පැටර්න් වලදී ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්නේ නැද්ද? දැන් අපේ කලින් ට්‍රේඩ් එකේ බලන්නකෝ. ට්විස බටන් එකක් ආවම අපි හිතන් ඉන්නේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවයි කියලා. හැබැයි එතනදී ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් ඩවුන් එකකට ගියා. එතනම දෙවනි ට්විස බටන් එකේ මොකද උනේ? අපි හිතුවා ට්‍රෙන්ඩ් එක කලින් විදිහටම ආය ඩවුන් එකට ඇවිල්ලා, හැබැයි ට්‍රෙන්ඩ් එකේ වෙලේ රිවර්සල් වුණා. ඒ හොඳම උදාහරණ ඒක. හරි, එතකොට අන්න ඒ විදිහට ඔයාලා ගන්න. එතකොට ඔයාලා දන්නවා මේ කැනල්ස්ටික් එක මෙහෙම වුණාට මෙහෙම වෙන්න පුළුවන්. හරි, මොකද හැම වෙලේම මාකට් එක යන්නේ යම් කිසි රිදම් එකකට, යම් කිසි ට්‍රෙන්ඩ් එකකට. ඔන්න ඔය ට්‍රෙන්ඩ් එක අපි අඳුර ගන්න ඕනේ. හරි, ඉතින් කතාවෙන් කතාව කියවනවා වැඩිද මන්ද. ඉතින් මං හිතනවා මම කීවේ ඇත්ත කියලා. මොකද මේ වීඩියෝ එක ඕගොල්ලෝ ස්කිප් නොකර බැලුවනම් ඕගොල්ලන්ට ලොකු දෙයක් දැනගන්න පුළුවන්. ට්‍රේඩින් කරන විදිහ ගැන, අද මම ට්‍රේඩ් වලට එන්ටර් වුණ විදිහ ගැන, චාර්ට් එක ඇනලයිස් කරන විදිහ ගැන, කැනල්ස්ටික් පැටර්න් වලින් කොහොමද එන්ට්‍රි ගන්නෙ, ඒ හැමදේම පොඩ පොඩ හරි කියලා දුන්නා. හරි, ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට මං කියන්න ගියේ ඔයාලා පුළුවන් තරම් try කරන්න, අඩුම අර ට්‍රෙන්ඩ් එක කන්ටිනියුස් වෙන පැටර්න් 10ක් විතරයි, ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන පැටර්න් 10ක් විතරයි අරගෙන ඒ ටික හොඳට
පුරුදු වෙන්න. ඒ ටිකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. එතකොට ඔයා දන්නවා ට්‍රේඩින් වීව් එක ඕපන් කරන් ඉන්නකොට ඔයාට ෆැමිලිය, ඔයා හොඳට පුරුදු වෙච්ච පැටර්න් එකක් ආවහම බය නැතුව 100% ම ප්‍රොෆිට් වෙන්න ට්‍රේඩ් එක ප්ලේස් කරගන්න. මම හිතනවා මගේ කතාවත් එක්ක එකඟ වෙයි කියලා. මොකද ඔයා ටික් ට්‍රේඩින් ටිකයි හය යන් ලෝව ටිහෙගොයි matches differs over and even not only ups only down ඔය මොනවා දැම්මත් පොඩ පොඩ ඉගෙන ගත්තොත් ඔයාට මේක දිනන්න බෑ. මොකද අපිට කැම්පස් යන්න බැරි වුණත් ඔය හේතුව හින්දානේ. මොකද ඉස්කෝලේ ළමයි 100ක් 200ක් ඉන්නකොට ඒකෙන් කැම්පස් යන්නේ 3-4 දෙනයි. හරි සමා වෙන්න. ඉතින් එහෙම වෙන්නේ හරියට ඉගෙන ගන්න බොහොම ටික දෙනයි. මම දන්නවා මේ channel එකේ subscribers ලා දැන් 4000 ගානක් ඉන්නවා. group එකේ 1000 ගානක් ඉන්නවා. ඉතින් ඔය හිටියට එක එක අරමුණු තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. මම මේ දාන මේ වීඩියෝ එකත් මුලින් ඉඳන් බලන්න නැති කට්ටියත් ඉන්නවා. හරි ඉතින් මේක හැටි. මොකද අර Tamanට උවමනාවක් තියෙන්න ඕනේ මම මේක කොහොම හරි ඉගෙන ගන්නවයි කියලා. හොඳද? මේක ලේසි නෑ. හොඳට මතක තියාගන්න මේක ඔයාලා ඔය හිතන තරම් ලේසි නෑ. මේක පට්ට අමාරුයි. පට්ට කියන්නේ ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ. ඇත්තටම අමාරුයි. මොකද 100ක් ගන්නකොට ඒකෙන් 95ක් විතරම ලොස් කියන්නේ. ආයේ කතා කරන්න දෙයක් නෑ. එතකොට අමාරුයි. මේක අපි ඉන්වෙස්ට් කරන සම්පූර්ණ මුදලම එක විනාඩියෙන් දෙකෙන් නැති වෙන්නත් පුළුවන්. ඔයා ලක්ෂ 50ක් දැම්මත් ලක්ෂ 50ම නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා මේක හරියට ඉගෙනගෙන හරියට ප්ලෑන් කරලා මොකද බිස්නස් එකක් විදිහට මේකට බැස්සොත් ආයෙ සුපිරි ගමනක් යන්න පුළුවන්. ඒක මටවත් නවත්තන්න බෑ. ඉතින් ඔන්න තේරෙන සිංහලෙන්ම විස්තරේ කියලා දුන්නා. ඉතින් යාළුවනේ මම අන්තිම වශයෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ඕගොල්ලෝ ට්‍රයි කරන්න මේක ඉගෙන ගන්න. ඉතින් බලන්න දැන් මේ ට්‍රේඩ් එක. ඉතින් මම මේ වීඩියෝ channel එකේ දාපු ලොකු ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය මෙච්චර ටයිම් ෆ්‍රේම් එකකට මම දැම්මේ නැහැ. මොකද වීඩියෝ බෝරින් වෙනවා එතකොට. ඇයි ටයිම් ෆ්‍රේම් එක වැඩි ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවනේ. ඉතින් මම කමන්න නැහැ. වොයිස් එකකින් හරි සපෝට් එකක් දෙන අතරේ මේක කරනවයි කියලා හිතුවේ යමක් ඉගෙන ගනී කියලා. ඉතින් බලන්න තව තප්පර 25ක් වගේ තමයි තියෙන්නේ මේ ට්‍රේඩ් එක 100% ප්‍රොෆිට්. ඉතින් බලන්න මුල් ටිකේ ලොස් පැත්තට ගියේ. හැබැයි මම ඔයාලට නිතරම කියවනේ මේ පැටර්න් එක මම ට්‍රේඩ් කරනකොට මේ විදියට ඇවිල්ලා ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරා, රෙසිස්ටන්ස් ලයින් බ්‍රේක් කරන් ගියොත් කීයටවත් ආය ඩවුන් එකකට එන්නේ නැහැ. මොකද ඒ මගේ එක්ස්පීරියන්ස් එක, මගේ අත්දැකීම. ඉතින් අන්න ඒක තමයි ඔයගොල්ලන්ටත් එන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මම ට්‍රේඩ් එක සෙල් ඇට් මාකට් දුන්නේ නැහැ. ඔන්නේ ට්‍රේඩ් එක 100%ම ප්‍රොෆිට් කරා. ඒකන ඩොලර් 4.77ක ප්‍රොෆිට් එකකට ගියා. හරි. ඉතින් යාළුවනේ ඔන්න බලන්න දැන් අපේ ඩිමෝ account එකේ අපි පටන් ගත්තී ඩොලර් 135.98ක් තිබ්බේ. හරි අද වීඩියෝ එක පටන් ගත්තී ඩොලර් 135.98යි තිබ්බේ. එතකොට දැන් තියෙනවා 150.74. හොඳද? එතකොට සම්පූර්ණ මුදල විදිහට ගත්තොත් අපි අද ප්‍රොෆිට් කරලා තියෙනවා මෙතන 157.4 න් කලින් තිබ්බ 135.98 අඩු කරාම ඩොලර් 14.06. ඩොලර් 14ක් පැයකදී වගේ හොයලා තියෙනවා. හරි. ඉතින් අද යන රේට් එක DP2P වල 298 304 වගේ යනවා. ඉතින් අපි 290 න් සෙල් කරනවායි කියලා හිතමුකෝ. එතකොට මේ ඩොලර් 14.06 290 න් සෙල් කරනවායි කියන්නේ රුපියල් 4077ක ප්‍රොෆිට් එකක්. හරියටම කිව්වොත් රුපියල් 4077.4ක ප්‍රොෆිට් එකක්. ඉතින් බලන්න යාළුවනේ මදිද? අද අපි ට්‍රේඩ් පහක් දැම්මා. හරි පළවෙනි ට්‍රේඩ් දෙක ප්‍රොෆිට් කරා 100%ම ප්‍රොෆිට්. දාපු වෙලේ ඉඳන්ම ප්‍රොෆිට් පැත්තටමයි ගියේ. හැබැයි තුන්වෙනි ට්‍රේඩ් එක දාපු වෙලේ ඉඳන්ම ලොස්. 4යි 5යි ට්‍රේඩ් දෙකත් ඔන්න ප්‍රොෆිට් කරගත්තා. හරි එතකොට ට්‍රේඩ් පහ ඉවරයි. ඉතින් බලන්න විනින් පර්සන්ටේජ් එකක් 180 තියෙනවා. ඉතින් මම මේක කරා නම් මම දන්නේ ඉංග්‍රීසි බොහොම පොඩ්ඩයි. මම දන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් කියන බොහොම පොඩ්ඩයි. ට්‍රේඩින් වලට අලුත් කෙනෙක් මම හිටියේ. හැබැයි මම ඉගෙන ගත්තා. ඔයාලත් මේක ඉගෙනගෙන
මෙතෙන් දෙන්න හරි ඔයාලට එන ඕනේ ප්‍රශ්නයකට ට්‍රේඩින් ගැන එන ඕනේ ප්‍රශ්නයකට මට පර්සනලි හරි කතා කරන්න මම වැඩ කරන ගමන් හිටියේ නැත්තම් ෆ්‍රී නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ට කතා කරලා සපෝට් එකක් දෙනවා මට කතා කරපු අය දන්නවා ඒක මොකද මම කෝල් පුළුවන් තරම් ආන්සර් කරනවා එහෙමත් වෙලාවක වැඩක් තිබ්බොත් මිස් වුණොත් ඇරෙන්න හරි මාව කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් ඩිරෙක්ට් ඔයාලගේ ප්‍රශ්නේ ගෲප් එක හරහා අහන්න ඔයාලට ලොකු දෙයක් ගෲප් එක හරහාත් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් හරි ඉතින් මෙතනින් එහාට තව දුරටත් කතා කරන්න නැහැ මොකද වීඩියෝ එකද ගොඩක් දිග වුණා ඉතින් සමා වෙන්න ඒකට මොකද බෝරින් වුණත් මේ වගේ වීඩියෝ කරන්න හේතුව හරි දෙයක් දෙන්න ඕන නින්දා හරි ආයි කියන්න ඕනේ මේ මම වැඩෙක් කියලා කියන්න නෙමෙයි මම මෙහෙම ට්‍රේඩ් කරලා ඕගොල්ලන්ට පෙන්වුවේ මේක ඉගෙන ගත්තොත් කරන්න පුළුවන් කියන දේ පෙන්වන්නයි මට ඕනේ උනේ ඉතින් මම නිතරම වීඩියෝ කරා වොයිස් එක නැතුව ඉස්සරහට මම උපරිම උත්සාහ කරනවා වොයිස් එකත් එක්කම वीडियो दाने एकिंग वाला ट्रेड एक प्लेस यानी ट्रेड प्लेस ईडिया पुलवा निशा हर इतिंग है ना वेडी विस्तर कथा करना अद वीडियना ओगोल्लांगे अदहागोल्लो प्रशंसा करना हेम वाला तीन प्रश्न गेटलू वीडियो वेडकने वीडियो की तीन अड़पा हेमदेम कमेंट सेक्शन की दाक वीडियो हदन मटवागेम वीडियो बलन අනිත්යටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලන්නේ ටික් ට්‍රේඩ් කරන්න එපා. මයින්ඩ් කන්ට්‍රෝල් නැතුව ඔහෙ පිස්ස වගේ ට්‍රේඩ් දාන්න එපා. හරි මනි මැනේජ්මන්ට් එකකට මයින්ඩ් කන්ට්‍රෝල් එකකින් හරියට ඇනලයිස් කරලා පිළිවෙලට ට්‍රේඩ් ටික දාගන්න. කලබල නොවි හිමීට ගමනක් යමු ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වලින්. ඉතින් ඕගොල්ලෝ හැම දිනාටම ජයෙන් ජයම වේවා.